සයි ගෞරවනීය සංඝරත්නය අවසරයි. අදත් අපිට තවත් බ්‍රහස්පතින්දාවක් නිසන් වනේ ඉහළ ධර්ම දේශනාව දවසක් ශිලූම දිනායේ ධර්ම දේශනාව සඳහා තැන්පත් වෙලා සාදුකාරය පාත්තු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝපිසෝ භික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේම පත්තේ මානෝ විහෙරති. සෝපි ආකාසානං ඡායතනං ආකංසා ආකාසානං ඡායතනෝ තෝ අභිජානාති ති. කරු කටයුතු ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ දේශනා පාඩේ උද්ෘත කරගත්තේ ඒ සබ්බදම මූලපරියාය සූත්‍රය, නැත්නම් ප්‍රසිද්ධව සඳහන් කරන මූලපරියාය සූත්‍රේ. ඒක මජ්ක්‍ධිම නිකායේ මූලම සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකේ වට හතරක් තියෙනවා, නැත්නම් පුරුක් හතරක් තියෙනවා, එහෙම නැත්නම් වාටි හතරක් තියෙනවා. ඒකේ ඉස්ලාම් පටන් අරගන්නේ සීක භූමිය, පෘථග්ජන භූමියෙන්. ඒක ලෝකයා, නැත්නම් පෘථග්ජනයා ලෝකයා දකින්න හැටි තමයි පළවෙනිම වටේ, පළවෙනි වාටිය, පළවෙනි පුරුක. ඊට පස්සේ සීක පුද්ගලයා, එහෙම නැත්නම් ආර්ය භූමියට පත් වෙච්ච මේ කියන අපත්ත මානසෝ අනුත්තරං යෝගක්ඛේම පත්තේ මානෝ, අරහත්ත්වේ ප්‍රාර්ථනා කරන සේක tattvete patthichi marga padalaabi namuth rahat nounu kena loke diha palna hedi e sansandane ekot tiyenawa prutakjanaya balna hedi saha e seka putkira balna hedi ඊට පස්සේ e yoga kshemaya naththam yoga karmaye samapta karabu rahatan wasi loke diha balna hedi etoda karana tunak etana prutakjana seka අරහත් කියන තුන සංසාරේ. ඊට පස්සේ සර්වචන් වහන්සේ මේ ඔක්කොටම උඩ ඉඳගෙන මේක දිහා බලන හැටි. ඉතින් එතකොට කෙනෙකුට මේ මට්ටම් හතරින් ඉන්න තැනක තමන් කොතනද ඉන්නේ කියන එක තේරුම් ගන්න, තේරුම් ගත්තට පස්සේ දෘෂ්ටි කෝණ වෙනස් වෙන හැටි බලන්න. එහෙම නැත්නම් ඒකේ පෙන්නනවා දෘෂ්ටි කෝණ 24ක් හරහා මේක එක්කනවා බලන හැටි. පඩ වියාපෝතීජෝ වායු කියන තැන ඉඳලා ඊට පස්සේ භූත තත්ත්වේ, ඊට පස්සේ රූප ධ්‍යාන ලැබපු උත්තරී මනස ධර්ම ආශ්‍රය කරපු කෙනා ඒ වේහප්පලාදී දිව්‍ය ලෝකවලට සාපේක්ෂව බලනවා. ඊට පස්සේ අරූප ලෝක, අරූප ධ්‍යාන යම් ප්‍රමාණයට සාක්ෂාත් කරගත් එක්කනා ලෝකේ දිහා බලන හැටි. ඉතින් අද අපි මේ ඉදිරියෙන් තියාගත්ත ආකාසානංචයතන කියලා කියන්නේ ඒ අරූප ධ්‍යාන මට්ටමට හිතගත්ත සීක පුද්ගලයේ එතන මාර්ගපලයක් අවබෝධ කරපු කෙනෙක් ලෝකයේ දැකිය යුතු ආකාරය මෙතන ඇත්තටම කියනවා නම් එතනදී බුදුරජාණන්සේ මෙන්න මෙහෙම දකින්නේ කියලා ඉඟියක් දෙනවා. මෙහෙම දකින්න දෙන්නේ කියලා යාට ශික්ෂණයක් දෙනවා. මොකද එයා දැනටමත් බුදුරජාණන්සේගේ ශ්‍රද්ධාව පිළි අරගෙන නොසැලෙන ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙක් නිසා. ඒක අටුව ආයුධය පෙන්වන්නේ එහෙම බුදුරජාණන්සේට විධාන කරන ස්වරූපයක් නෙවෙයි. අර පේන හැටි කියලා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ උත්සාහ කරා නෑ. එයා මේ වෙනකොට සාසනයේ සෑහෙන ප්‍රතිෂ්ඨාවක් ලැබුව කෙනෙක් නිසා සර්වචන්සයට ඉඟියක් දෙනවා මෙන්න මේ විදිහට බලන්නේ කියලා. මොකද අනික් කටට කිව්වට අහන්නේ නෑනේ. පුත්තජනයන්ට බුදුජානස් කිව්වට අහන්නේ නැති නිසා තමයි ඒගොල්ලෝ අසද්ධාවන්තයි කියලා කියන්නේ. ඒකයි ඒගොල්ලන්ට තාමත් මාර්ගඵලයකට එන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් නොසලින ශ්‍රද්ධාවක් ඇති වෙලා නැත්තේ. ඉතින් ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ බුදුනාසේ මා මඤ්ඤේ කියන විදිහට මෙසේ මඤ්ඤණා නොකරව කියලා යාට විධාන කරන සුළු ගතියක් පේන තියෙනවා. ඒ කියන්නේ බුදුජානකගේ පන්තියට ඇතුල් වෙලා අපි. ඒ කණ්ඩායමට ඇතුල් වෙලා. ඒකට බුදුජානසේ අපි කන මිරිකනවා. මිරිකනගෙන මෙහෙම කරපං කියලා. ඒ ගතියක් අටුවා පෙන්නන්නේ. අටුවා කියන්නේ මෙහෙම ගියහම මෙහෙම වෙනවයි කියලා. ඉතින් ඒක පොඩ්ඩක් හිතේ තියාගෙන අපි මේ ටික අහමු කොහොමද ආකාසානං ඡායතනේ මේ අද්දකින්න කෙනා සීක tattweteපත් වුණාට පස්සේ අත්දකින්න හැටි සහ සීක tattweteපත් නොවේ පු탁 යනවා අත්දකින්න හැටි. ඉතින් ඒකෙදි
උඟක් වෙලාට මම මතක් කරා වගේ උඟ දෙනෙක් හිටනවා එහෙම පෘථග්ජන කෙනෙකුට ආකාසානං ඡායතනයක් ඇත්තේ නැහැ. එයාට තියෙන්නේ මේ සීනි ගණන් කීයද, පාන් ගණන් කීයද, දරුවට ලෙඩ වෙලා ඉච්චරයි තියෙන්නේ කියලා. නමුත් පේනවා සීක වුණත්, අසීක වුණත් මේ ආයතනයේ හිතේ තියෙනවා. ඒක වෙන් කරගන්න බැරිකමයි තියෙන. අනිත්‍යවත් එක පරලවිලා තියෙන. අනිත්‍යවත් එක මේ ලෞකික දේවල් එක පාන් ගණන්, සීනි ගණන්, සිලි සිලි දියසුලි සුලි තුලං සුනාමි දරුවන්ගේ ප්‍රශ්න වලට යට වෙලා තියෙන. ඒ නිසා මෙයාට ඒක වෙන්කොට හඳුනා ගන්න බෑ. ඒ වුණාට නෑ කියලා මේ සමත භාවනා කරනකොට විතරයි මේ ආයතන තියෙන්නේ, මේ ධ්‍යාන තියෙන්නේ කියලා බුද්ධිත සීන සීන කර ගන්න අයිතියක් නෑ. මේකේ පේනවා සීක පුද්ගලයට පව එක තියෙනවායි කියලා. එතකොට අපි ඒ ටික දැන් සීක පුද්ගලෙක් වශයෙන් ආකාසානං ඡායතනෙ අපි ඒ වාරයේදී සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ආකාසානං ඡායතනය කියන එක පෘථග්ජනෙක් සහ සීක දෙන්නෙක් අතර සංසන්දනයත් ඉස්සරහදී අපිට අසීක පුද්ගලෙක් කොහොමද බලන්නේ කියන එක බලන්න ලැබෙනවා කියන දැනුමත් ඇතුව. ඉතින් මේ ආකාසානං ඡායතනෙ කියවම අටේ පන්තියේදී මට මතක අපිට බුද්ධඝම පාඩමින් මේ කියලා දුන්නා. ඒකලා මේ අරූප ධ්‍යාන හතර සමහරලාට ප්‍රශ්නවලදී අහන්න ඉඩ තියෙනවායි කියලා. ඉතින් අපි ඔය හතර කටපාඩම් කරනවා. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායතනෙ. පන්ති හතර දිනකට නම් දැම්මා. උඹට මෙහෙම කියන්නම් කියලා නික්නේම් එකට නැත්නම් විභාගේ පාස් වෙන්න එපායි. ඒක ආකාසානංචය දාපුවට පස්සේ දූවිලි ටිකක් ආකාශයට දැම්මා වගේ විසිරලා යන එකෙක් ආකාසානංචය තියෙන එකෙක් නෙවෙයි නමුදුර නමක් දාන. නම දැම්මට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ අන්න අරුයි මොයි 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 තමයි උත්තරේ. ආකාසානංචයෙන් අපිට තේරෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි දැන් මේ කියන කතාව වෙනකොට හුඟව දෙන්න තුන මේ අදාළ නැති දෙයක් නෙමෙයි කතා කරන්නේ. මේ ආකාසානංචයත නම් මොකද්ද අපිට තියෙන කොන්දේ අමාරු. අපිට තියෙන ආචාර ප්‍රසාද අහුවෙන්නේ නැති එක. අපිට තියෙන මේ අහුවෙච්ච ආසස නැති වෙන එක මේ කොහෙද යන ආකාසානංචායතනක් කරගෙන ඇයි මේ බණ කියන්නේ ඇයි මේ බණ අහන්නේ කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා අපිට සම්බන්ධතාවය බලන්න වෙනවා. භාවනා කරන්නෙකුට මේ ආකාසානංචායතන කියන එක ප්‍රායෝගිකව තමන් වශයෙන් අත්දකින්න හම්බෙන්නේ කොතනදීද කියලා. ඒ අත්දැකීමත් පෘථග්ජනේ අත්දකින්නකොට කොහොමද ඒකට සලකන්නේ? සීක පුද්ගලයා අත්දකින්නකොට කොහොමද සලකන්නේ? රහතන් වහන්සේකට සලකන්නේ කොහොමද? සර්වඥාන්සේ සලකන්නේ කොහොමද? එන්සාපට මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ සඳහන් කරන මේ හතර දෙනා ගාම මේක තියෙනවා කිය. වෙන්කල අඳුරගන්නේ නැහැ. මේ පොළවේ හැම පසේම රත්තරන් තියෙනවා. ඒ වෙන්කල යනකොට රත්තරන් ලැබෙන රත්තරන් කොටට වීදමක් තරන්න වෙන නිසා අපි වල රත්තරන් කියන්නේ නැහැ. යම් ප්‍රතිශතයක් වැඩි වුණාට පස්සේ තමයි මේ පත හැරගෙන අඹරලා කුඩු කරලා රත්තරන් වෙන් කරන්න පුළුවන්. ඉතින් අපි රත්තරන් පස් කියනවා. නැත්නම් පස් රත්තරන් නැති පසක් නැහැ. හැමතැනම තියෙනවා. ඒ වගේ පෘථග්ජනය තුලත් තියෙනවා. ඉතින් පෘථග්ජනය බලන්න වෙලාවක් නැහැ නේ. නූනට ලෙඩ පාන් ගණන් ගිහිල්ලා පෙට්‍රෝල් ගණන් ගිහිල්ලා අර ප්‍රශ්න මේ ප්‍රශ්න. ඉතින් ඒ වුණාට සීක පුද්ගලට අයිට වැඩි ටිකක් වෙලා තියෙන මොකද නූන අතහැරලා මේ වෙනකොට. පෙට්‍රෝල් ඕනේ පයින් යන්නේ. පාන් ඕනේ දින තම්බලා දෙන දා කාල ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා ওই ටිකක් වෙලා හම්බ වෙනවා. හම්බ වුණත් පටලවා ගන්න. මේ පිරිසුදු අහලා කියන නැත්තම් හම්බ වුණත් පටලවා ගන්න. ඒ නිසා අපි අහනවා අපි පෘථග්ජන වෙන්න පුළුවන් සීක වෙන්න පුළුවන් අරහත් වෙන්න පුළුවන් ප්‍රශ්න නැහැ. එතකොට ආකාසානං ඡායතනිය කියන මේ භූතවල අභව ප්‍රඥප්ති භූත කියන්නේ පට වියාපෝ තේජෝ කියන හතරම ධාතුන්. ඉතින් ඒවා ඉන්ද්‍රිය ගෝචරයි. ඒවා කුප්පන සුළුයි අපිව. ඉද්දන සුළුයි. කම්පන කරන සුළුයි. ඒ වගේ රුචි අරුචි තියෙනවා. මනාප මනාපකම් තියෙනවා. නමුත් මේ හතරම එකතු කරපුවාම ප්‍රකාශිත තත්ත්වයටපත් වෙනකොට ප්‍රසූත වුණාට පස්සේ භූත කියලා කියනවා. නමුත් මේ භූතයන් නැති තැනක් තියෙනවා. ආකාශ අවකාශයේ තියෙන භූතයන්ගෙන් හතරමහා ධාතුන්ගෙන් හිස්. ඒකට අවකාශය කියලා කියනවා. ඒකට අජට අවකාශය කියන එක ගැට වදින්නේ නැති නිසා, ඝර්ෂණයක් ඇති නොකරන නිසා. ඒක නිසා අපිට කවදද භාවනාවකදී මේ හතරමහා ධාතු තත්වයක ඉඳලා අභූත තත්වයකට ආකාශ තත්වයකට යන්න පුළුවන් කියන එකයි අපි සුදු කරගන්න ඕනේ. ඊට ඉසල තේරුම් අරගන්න ඕන අපිට ජීවිතයේ හතරමහා ධාතුන් තේරෙන්නේවත් භාවනා කරුවට පස්සේ, භාවනාවට ආවට පස්සේ, ආගමික ධර්මයට ගියාට පස්සේ. නැත්තම් ජීවිතේ වෙන්නේ ගෑණි මිනිහා, දුප්පතා, පෝසතා, කුලවතා, ධනවතා වතෙන් පේනවා මිස හතරමහා ධාතුන් වශයෙන් බැලීම පවා විශාල ජයග්‍රහණයක්. හතරමහා ධාතුන් වශයෙන් දකපුවා ඔක්කොම මිනිස්සු සමානයි.
කොච්චරද කියනවනම් මිනිස්සු ඔක්කොම සමානතර නෙවෙයි. අප්‍රාණික දේවලුත් සමානයි මිනිස්සයාට. ඔක්කොම තියෙන හතරම ධාතුන් විතරයි. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ ඒ වගේම ඊට ඉස්සෙල්ලා පහළදී ප්‍රඥානීන් මේ ධාතුන් නැති තැනක් තියෙනවා. අපි සාමාන්‍ය හිස් කියලා කියන තුච්ච කියන රිත්ත කියලා කියන මේ වචනෙට අපි මෙතන මේ ශුඤ්ඤ තුච්ච රිත්ත කියන වචන පාවිච්චි කරන්නේ රූප ධර්ම සම්බන්ධයෙන් විතරයි. එනිසා අපි ඒක පිරිසුදු කරලා දැනගන්න ඕනේ. ඉතින් අපිට කවදද මේ රූප තුල නැත්නම් රූපයන්ට පරිබාහිරව හෝ අවකාශයේ අද්දක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කරන්න පුළුවන් වෙන්නේ රූපයක් දැනගැනීමෙන් පමණයි කියන එක තමයි බුදුරජාණන්ගේ විශිෂ්ට ඥානෙ. අරූපේ දැනගන්න පුළුවන් වෙන්නේ රූපයක් කරා පමණයි. උදාහරණයක් වශයෙන් කියලා කියනවනම් අමූර්තේ දැනගන්න පුළුවන් වෙන්නේ මූර්තේ හරහා පමණයි. මැරුණොත් විතරයි මරණය හරහා පමණයි අමූර්තත්වයට පත් වෙන්න පුළුවන්. එනිසා මරණයට බය කාටවත් නිවනක් හිතන්නවත් බෑ. ඒක පේනවා. ඒ බයම තමයි නිවන වළක්වන්නේ. ඉතින් කොයිලා හරි මරණයට සතුටු වුණොත් මම දැන් ආගමිකයි. මම දැන් සද්ධාව තියෙනවා. මට සතිය තියෙනවා. මට සීලය තියෙන නිසා මරණත් එකයි නැතත් එකයි. දල තියෙන ඇතා උන්නත් 1000යි මලත් 1000යි. අන්න ඉතින් ඩාට පස්සේ තමයි නිවන සේන්දු වෙන්න පටන් ගන්නෙ. ඒ වගේ තමයි බුදුජාණන් වහන්සේගේ විශිෂ්ටත්වයේ තියෙන්නේ මේ රූපය කියලා රූපන සුළු මනින්න පුළුවන් කිරන්න පුළුවන් මේ හතරස්සෝ රවුම් ඕ ත්‍රිකෝණාකාර වශයෙන් පේන රූපේ දැනගත්තාම ඒ හරහා අරූපෙට යනවා. ඒක මේ විද්‍යාව තේරුම් අරගෙන මේ මැටර් එක හරහා ඇන්ටිමැටර් වලට යන්න ඕන කියන එක ඇති වෙලා දැන් අවුරුදු 60කට වැඩි නෑ. මැටර් එක තමයි පටන් අරගත්තේ භෞතික විද්‍යාව කියලා. හොයන හොයන ගියාට පස්සේ අන්තිමට පේනවා. ඒක කවදාකවත් හදාරන්න බෑ ඇන්ටිමැටර් එක නැතුව. ඇන්ටිමැටර් හම්බුනාට පස්සේ දැන් විද්‍යාව සීමා මායිමක් දී වෙලා පච වෙලා ඉවරයි. ඒකෙන් ඉහාට විද්‍යාව කියන්නේ බෑ. ඒක ඊට පස්සේ ගූඪ ධර්මයක් වෙනවා. গুপ্ত ධර්මයක් වෙනවා. ඉතින් බුදුජානක සයෝ කියනකොට වුණා නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේලා කියනකොට විද්‍යාඥකෝ ගූඪ ධර්ම ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නෑ. යන්ත්‍ර සූත්‍රවලට අහුවෙන්නේ නෑ කියලා. ඉතින් යන්ත්‍ර සූත්‍රවලට අහුවෙන ඔක්කොම පච කියන එක කල්ැතුවම දැනගෙන හිටියේ ඒකයි තමන්ගේ ශරීරය විතරක් පරිශීණය සඳහා ගන්නේ කිව්වේ. හරි මේ පරිශීණය ශරීරයෙන් පිට මොනවා පරිශීණය ගත්තත් නිවනෙන් පිට යනවා. මම දැන් මෙතන. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මේ රූපේ හදාරලා යනකොට රූපේ අවසානේ රූප දර්ශනයේ රූප විග්‍රහයේ රූප මේ මානසිකාරයේ අවසානේ අරූපේ. මේක ලොකු ස්වාමීන් වහන්සේ පෙන්නන හරිම සරල තාලයකට මම මේ නගපු ප්‍රශ්නට උත්තරේ. මොකද්ද මේ රූපය තුලින් අරූපේ දක්න හැටි. භූත හරහා අවකාශය දක්න හැටි. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආනාපානීය අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු අවස්ථාව, ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසුකුම අවස්ථාව, සෙන්තන් සුකුමතර අවස්ථාව, දැනෙන නොදැනෙන අවස්ථාව. ඉතින් පටන් ගන්නකොට ඕලාරික හුස්ම නාස්පුඩු පුරවාගෙන ඉහළට යනවා පහළට යනවා. පහළට යනකොට සීතල රස්නියයි. උඩට යන සීතල හොඳ ලොකු වෙනසක් තියෙනවා. ආස්වාද රැල්ල සහ ප්‍රසවාස රැල්ල. මේ යෝගාවචරය මේක තමයි ලෝකේ වටිනාම දේ, කළ යුතුම දේ. මේ ආනපාන හිත පවත්වනවා කියලා අත නෑර හුස්ම දිහා බලහින්ද පේනවා. මේක මේ ගොරෝසු ගතිය, මේක ඉහළට යනකොට පහළට යන මේ දිග ගතිය, කොට ගතිය ඒකාකාරී නෑ කියලා. ඒක තේරෙන්නේ සීකපුත් ගලියුට විතරයි. අනිතිකරණ තේරෙනකොට යා බය වෙනවා. අනේ මේ ආනපානිය දරන්න බෑ. යා විනාශ වෙනවා. යා ඇති වෙනව නැති වෙනව. මට හයිය තියෙන මොකක් හරි කණුවක් දෙන්න බැරිද අරමුණු කරන්න කියලා. නමුත් සීකපුත් ගලියා දන්නවා හුස්ම දිහා බලා හිටියොත් ඒක හුස්මක් ඊගා හුස්මට සමාන නෑ. බලන්න ඉඳ ගොරෝසු අවස්ථා සහ සියුම් අවස්ථා කියලා දෙකකට බෙදෙනවා. මේ බෙදෙන්න ගොරෝසු අවස්ථාවට වැඩිය ආකාශ ධාතුවට කිට්ටුයි සියුම් අවස්ථා. ඉතින් සමේ සියුම් වෙනවයි කියලා කියන භාවනාවේ දියුණුවක්, සතිය වැඩිවීමක්, ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ඒකට අනුග්‍රහ කරන දන්නේ සීකපුත් ගල විතරයි. අනිත් එක නම් සුතමේ ඥාණයෙන් දැන් මතක තියාගෙන ඉඳලා බෑ ආනපන ගෙවෙනකොටම අතල දාලා දూరుන. නින්දට වැටෙනවා. සලුවක සාදාලා දూరుන. සීකපුත් ගල දන්න දැන් නම් ඔන්න භාවනාවට ගියා. භාවනා අරමුණ තුල තමන්ගේ ආනාපානයේ තුලම මෙලෙක් ගති පහළ වෙනවා. ඊට පස්සේ මේක අති සූක්ෂම වෙනකොට අවකාශ ධාතුව විතරයි තියෙන හුස්ම නැහැ. අන්නේ තඩමාරුව වෙනකොට ආනාපානයේ කෙටි වෙනකොට ආස්වාද ප්‍රසාර දෙක අතර වෙනස නැතිවීම හරහා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. වෙනස දැකලා හුරු කරපු කෙනාට එක වෙලාවට ආස්වාද ප්‍රසාරස් පේනවා. නමුත් ආස්වාද ප්‍රසාරස් අතර වෙනස දැනෙන්නේ. ඒ වුණාට සතිය තියෙනවා. හොඳට සතිය තියෙනවා. හිතේ සැකයක් තියෙනවා. දැන් මම ආනාපානෙද ඉන්නේ. ඇයි එහෙමනම්
මෙනෙහි කර ගන්න බැරි. ඇයි එමනම් මට මේ දෙකේ වෙනස බලා ගන්න බැරි කියලා කමඨාන් සුද්ධ කරනකොට දැන් ස්වාමීන් වහන්සේ අහුවා මම මොකද කියන්නේ? යෝගාචර විශාල සැකයකටපත් වෙනේ. මොකද එයායි කමඨාන් සුද්ධ වෙලත් නැහැ. එයා සීක තත්ත්වරපත් වෙලත් නැහැ. මේ අස්පනා පිට වෙන දේ පිළිගන්න කැත්තිත් නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ ආනාපානේ එක සීරුවෙන් එක විදියට පවතින. නමුත් ආනාපානේ වෙනස් වීම හරහා සිුම් වෙනවයි කියලා කියන්නේ ආනාපානේ හරහා තියෙන අසල් ප්‍රසවාසයේ හරහා තියෙන අවකාශය ලාවට පේන වෙලාව. ඒක අතිසූක්ෂම වෙනකොට අවකාශයේ විතරයි තියෙන්නේ හුස්ම දැනෙන්නේ නැතුව යනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයට සාපේක්ෂව ඒකේ ගුරුසු අවස්ථාව, සිුම් අවස්ථාව සහ අතිසිුම් අවස්ථාව කියන එක මේ රූපය හරහා අරූපය අතුල්ලා දෙන ක්‍රමය. මේකට අනුග්‍රහ කරන්න දන්නවනම් ওই විනාඩි දෙකේ වැඩක් තියෙනවා. මත අනුග්‍රහ කරන්න තියා ආස්වාද ප්‍රසවාස නැති වුණොත් සමහර ඔක්සිජන් ඉල්ලනවා. සමහර උන්ට කලන්තය හැදෙනවා. සමහරුන්ට සේලයින් දෙන්න ඕනේ. සමහරුන්ට ඇපනූල් දාන්න ඕනේ. සමහරුන්ට පිරිතුල් ගැට ගන්න ඕනේ. ඒ තරම් බය වෙනවා. මොකද ආනාපානයේ හුස්ම ටිකේ පණ තියෙන්නේ. පණ තියෙන බව තේින්නවා. හැබැයි සතිය තියෙනවක් නැද්දන්නේ. සමාධිය තියෙනවක් දන්නේ. ආනාපානේ නෑ. ඉතින් හයියෙන් හුස්ම අරන් බලන්න. එහෙනම් නැහය අතගාල බලනවා. කැලි ටික තියෙනවද කියලා. ඒ තරම්ම අපි සත්‍යයට පිටුපානවා. එකෙනා වි බුද්ධ ආගම දන්නේ නැහැ කියන එක කරලා බල නැහැ කියන එක. ඒක දෝෂයක් නැහැ. ඒක එහෙම තමයි හැටි. මොකද අම්ල දාතලා කියලා තියෙන්නේ කොහොම හරි හුස්ම ටික බේරගනින් කියන. සාරිපුත්‍ර සාංශි සඳහන් කරනවා සද්දන්ත කුලයේ ඇතා උගේ හත් පොලක් බිම ගෑවෙනවා, හොඬේ බිම ගෑවෙනවා, කකුල් හතර බිම ගෑවෙනවා, ලිංගේ බිම ගෑවෙනවා, වලිගේ බිම ගෑවෙනවා. මේකෙන් හොඬේ තියෙන්නේ නිතරම දඟලන කකුල් දෙක මැද එත කවදාවත් හොඬේ පාග ගන්න. හොඬේ පාග ගත්තොත් ඉවරයි. උස්ම ගන්න බැරි වෙනවා, මැරෙනවා. එනිසා හොඬේ බේරගෙන තමයි ජීවත් වෙන්නේ. නිින්ද නාන්න ගියත් හොඬේ ඇඟ උඩ තියාගෙන ඉන්නවා. ඇවිදින උරත් හොඬේ පොඩ්ඩක් කකුල්ල තියාගෙන. ඒ වගේ උස්ම පාග ගන්නෑ. හොඬේ පාග ගන්නෑ. ආනාපානී කරන එකත් හත්දන්ද කුලේ යතා වගේ උස්ම ටික නැති වෙගෙන යනකොට හොඬේ පෑගුණා වගේ තටමනවා, දඟලනවා, වෙහුලනවා, ඇඟ පුරා කූඹි දුවනවා, වැස්ස වහිනවා, ඉලෙක්ට්‍රික් කරන්ට් වදිනවා, අකුණු වදිනවා, හින්න තෙල්ලන් ටිකක්. ඒ මොකද මේ රූපෙට තියෙන ආශාව නිසා. රූපේ ගෙවිලා අරූපෙට යනකොට අපි පුදුම බීතියක් තියෙනවා. මොකද මේ කය රූප කයට පුදුම ආශයයි. මේ ලෝකේ රණ්ඩු සරුවල් කරන හැටික් හඳ කරවල් කරන්නේ රට බෙදා ගන්න. ජාතිය බෙදා ගන්න. දේශ සීමා බෙදා ගන්න. මගේ පූදලි බෙදා ගන්න. මගේ වස්තුව බෙදා ගන්න. අපේ කට්ටිය රැක ගන්න. ඉතින් ඒක මේ දැක 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 හුස්ම හරහා ගෙවෙනකොට රූපය ගෙවිලා අරූපය අවකාශයේ මතුවෙන ටිකට අනුග්‍රහ කරනවා කියන එක ලේසින අනුග්‍රහ කරන කෙනාට සංසාරේ ඉන්න බෑ. එයා සංසාරයෙන් සමාජිකත්වේ නැති වෙච්ච කෙනෙක් වගේ. ඉතින් ඒ කෙනාට විතරයි බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ. මේ ලෝකෙ බදාගෙන අර පැත්තට යන්න පටන් අරගත්තොත් කේක එක කණ්ඩායි කේක අතේ තියාගෙන ඉන්නයි බෑ. කෑවොත් අතේ නෑ, අතේ තිබ්බොත් කෑවේ නෑ. ඉතින් මොක කරන්නේ ලෙව කකා ඉන්නවා වෙනවා. ලියුක හිරපම් කුණු වෙනවා. කේකේ කුරු විල දහුත් වෙන්නේ. එක්ක කාපම්, එක්ක හොඳට මේ බහුම හරින්න තු අතේ තියාගෙන හිටපම්. අතේ තියාගෙන ඉන්නේ හරි. ඒ තමයි පුතජනිය කියන්නේ. ඌ කන්නේ නැහැ. ඒක අතේ තියාගෙන ඉන්නවා. ඌට කණ්ඩා හම්බෙන්නේ නැහැ. දරුවෝ කයි කියලා හිතන. උන්ට හම්බෙන්නේ නැහැ. කවුරු හරිලා කාලයන්. කද්දාකවත් ඒක අප්‍රිය දාය දෙයට වැටෙන්නේ. Taman කැමති කෙනාට යන්නේ නැහැ. Taman අභෝජනය කරන්නේත් නැහැ. රහතන්සේ කාලා දාන. රහතන්සේ කියන්නේ කාලෝ ඝසති භූතානි කියලා කියනවා. කාල කන්‍යයි කියලා කියනවා රහතන්සේ. උනාසේ විතරයි මේ කාලේ කාණ්ඩ කන්න පුළුවන්. අනිත් ඔක්කොම කාලේ විසින් කාදවන කට්ටිය. ඒ කට්ටිය කේක් එකේ ලෙව කක තියාගෙන ඉන්නවා. ටිකක් කනවා, ආයෙ ලෙව කනවා. කණ්ඩක් දුකයි අතේ තියන්නත් බෑ. අන්න ඒ වගේ නැතුව මේ රූපේ තඩමාරු වෙනකොට අරූපේ රූපේ තුරට රිංගගෙන රූපයේ තියෙන ලකුණු දිය වෙලා ආස්වාද ප්‍රසද් දෙක අතර දිය වෙලා සම වෙලා ඒ දන්නා මේ ආනාපානෙම විපරිණාමයක් මේ තියෙන්නේ කියලා. ඒතර කාටද හිතා ගන්න පුළුවන් වුණොත් දැන් සතියත් විපරිණාමයට පත් වෙලා උසස් සතියකට ඇවිල්ලා තියෙනවා. සතිය ඉන්ද්‍රිය බවට පත් වෙලා තියෙනවා කියල. කායගත සතිය ඉන්ද්‍රිය සතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතිහායකට අනුග්‍රහ කළොත් සතිය සති බලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තේනවා ආනාපානේ නැති වුණත් සම්පූර්ණයෙන් ගෙවිලා ගියා සතිය කැඩෙන්නේ නැහැ. එතකොට ආනාපානේ තිබුණ තැන අවකාශය තියෙන්නේ. හරියට කපුරු පුච්චපු තැන වගේ. නැත්නම් පෙට්‍රල් ටිකක් පීරිස් එක දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට පෙට්‍රල් වාෂ්පීකරණය වෙනවා. පීරිසේ හිස් බව පේන. පෙට්‍රල් නැති වෙන්නේ නැහැ. පෙට්‍රල් වාතයට යනවා. වාතයට ගියට නැති වෙන්නේ නැහැ. අර ද්‍රව තත්ත්වේ නැහැ. වාෂ්පීකරණ තත්ත්වයටපත් වෙනවා. ආන්නේ වගේ මේ හැම අවකාශ මේ අංශුවක් අතරම
නැත්නම් 13 ගුණ අතරම අවකාශයේ පැතිර පවතිනවා. මේක අවකාශයේ වැඩි වෙලා 13 ගුණ අඩු වෙනකොට ඒක අපිට නොදෙනිය යනවා. ස්පර්ශ නැති වෙන රූපණ ගතිය නැති වෙනවා. කුප්පණ ගතිය නැති වෙනවා. රූපී තත්ත්වේ නැති වෙලා රූපේ තුලින් අරූපේ මතුවෙන්න හදනකොට ඒකට අනුග්‍රහ කරන්න බැරි ගතිය තමයි දවසි මාත්‍රකාව. ඒකයි මම මේ උත්සාහ කරන්නේ. මේක යෝගාවචරය මේකට ලෑස්තිලා ගිහිල්ලා මේ හොඳට ගොරෝසුරු පෙන්ච රූපේ සියුම් වේගනේ යනකොට ඒක දියුණුවක් බව තේරුම් ගන්න පුළුවන්. නැත්නම් දෙයක් අරගෙන ඒක අමු මූලද්‍රව්‍ය වලට පාටපත් කළා මූලද්‍රව්‍ය අනුභවට කඩලා අනු පරමාණු කරලා පරමාණු සබ් ඇටොමික් පාටිකල්ස් බවට පත් කළා ඒක දිහා බලනකොට පේන දෙයක් නැහැ කියන එක විද්‍යාවේ දියුණුවක් කියන එක තේරුම් ගන්න විද්‍යාඥයෝ තාම 60%ක් ලෑස්ති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේක වැරදිලයි කියලා. ඒ නිසා විද්‍යාව ඒකේ ඊට පස්සේ දික්කත් හදලා ඉවරයි. තාම පිටිපස්සේ යනවා අර පරණ පුරුදු රැල්ල පිටිපස්සේ යනවා ඒ පචේ තමයි තාමත් පන්ති කාමරවල උගන්වන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නවා විද්‍යාවට අහුවෙන මේ ඉඳුරන්ට අහුවෙන මේ රූපී කොටස් ඇදලා තියෙන අරූපෙන් කියලා. ඒක පිළිගන්න දත කැමති නැහැ. ඒ නිසා කියනවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා જાතියක් තියෙනවා. ඒ ක්වොන්ටම් ෆිසික්ස් කවුරු හරි දන්නවයි කිව්වනම් ඒකට තේරෙන්නේ නැහැ ඒක කියලා. කවුරු හරි කියනවා ක්වොන්ටම් ෆිසික්ස් දන්නවා කියලා ඒක ක්වොන්ටම් ෆිසික්ස් දන්නේ නැහැ. මොකද ඒක අල්ලන්න බෑ රූපේ අරූපේ බවටපත් වීමයි මේ පෙන්වන්නේ. ඉතින් යෝගාවචරය මේ භාවනා කරන අරමුණ සියුම් වේගණ යනකොට විද්‍යාඥයට ඉස්සෙල්ලා කිසිම ලැබ් එකක් නැතුව කිසිම මූල ධර්මයක් නැතුව මේ ආනපාන කියන දන්නවා. මේකට අනුග්‍රහ කරන්නේ කවද්ද? මේකට කවදද අපට භාවනා විදිනුවක් කියලා දැනගන්න පුළුවන්. ඕකට මෙන්න මෙහෙම විකල්පයක් දෙන්න පුළුවන්. යෝගාවචර නිකන් පණෙහෙන්න නිදිමත කැඩෙන්න. මේක කොහොමද සක්මනේදී වැටෙන්නේ කියලා. දැන් පරියන්කේ නම් හුස්ම ගන්න ඇද්දක වහන්නේ. ඒකට ඇද්දක වහන්නේනකොට ගොරෝසු හුස්ම පේනවා. සියුම් හුස්මට යන විට යෝගාවචර නැගිටලා යනවනේ. ඇඟ වේගුලනවා, කඩාන වැටෙනවා, নানা ආකාර දේවල්. ඒ කවදාද දැනගත්තොත් මේක භාවනා ජීවනකම හේලා හෙල්ලෙන්නේ නැතුව. කය හොඳට පවත්තගෙන මේක ඉදිරියට ආරම්භලයන්. ඒතර මේක හොඳටම පේන හුස්ම නැහැ. ඒක සාමාන්‍ය කියන්නේ පළවෙනි ධ්‍යාන ඉඳලා හතරවෙනි ධ්‍යානට යන ගමන. මොකද මේ සක්මනේදී වෙන්නේ කොහොමද? සක්මනේදී වෙන්නේ මුලින් මුලින් අපිට සක්මන වම දකුණ වශයෙන් මිනෙහි කරලා වම දකුණ පොළවේ වදිනකොට ඉඳගෙන නෙවෙයි කියන එක තේරුම් ගන්න වෙනවා. අපි දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මොකද ඉඳගෙන හිටියනම් එක තැනයි පොළවේ වදිනේ. දැන් ඇවිදිනකොට වම වදිනවා දකුණ වදිනවා මාරු වෙනවා. ඒකට හිටගෙනත් නෙවෙයි හිටගෙන ඉන්නවනම් පතුල් දෙකම වදිනවා. හිට ඇවිදිනකොට එක පතුලයි බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ. ඒ කොච්චරද කියනවා අනිත් පතුල අමතක වෙන සුළුයි. වම දකුණට දකුණ අල්ලන්න බෑ. දෙකම කරන්න බෑ. මේ විදිහට කරලා මෙනෙහි කරමින් ඉනේ කරමින් පවතින පවතින වමක් දකුණක් පාසා මිනී කරමේ මානසිකාරේ පවත්තන්න පුළුවන් හැම ලොකු දියුණුවක් යෝගාවචරයට හැන්ඩල් එක අල්ලගෙන කාගවත් උදව්වක් නැතුව බයිසිකල් එකේ පෙලින් කරගෙන යන්න පුළුවන් වගේ. මෙහෙම ඉන්නකොට යෝගාවචරයට කාලයක් යනකොට පේනවා එකම පහත් පරියන්ක එකම වෙලාවේ සාදරයෙන් කරනකොට අර ඉස්සෙල්ල වගේ මිනී කරන්න අවශ්‍ය නැහැ. වම දකුණු වශයෙන් මිනී නොකර විතක්කේ නොයොදා දැනගන්න පුළුවන්. ඒක හරි කියන්නේ විතක් අවිතක්කං සවිචාර මත්තං. විචාරයේ තියෙනවා ආස වම දකුණ තේරෙන හැබැයි මෙනෙහි කරන්නේ නැහැ. මේ නිසා ධ්‍යාන සමාහට පංචාකාරයකට දක්වන වෙලාවක් තියෙනවා. විතක්ක විචාර පීචුසුකී එකක් ගත්තා එක එක හැලන වෙලාවක් තියෙනවා. සක්මනේදී ඕක අල්ලන්න පුළුවන්. සක්මනේදී විතක්ක කරන්නේ නැහැ මෙනෙහි කරන්නේ නැහැ හැබැයි දන්නවා මේ වම දකුණ නෙවෙයි. ඒ මෙනෙහි කිරීමකින් තොරව. ඊට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා මිනේ කිරීමකින් තොර වුණත් වම දකුණ වශයෙන් වෙන් කරන්න බැරි වුණත් මම ඇවිදින බව ගෙඩිය පිටින්ම ඇවිදින බව දන්නවා. හරියට බයිසිකල් එක පදින්න පුළුවන් හෑන්ඩල් එක අතහැරලා දැන්. එක අතක් අතහැරලා පදින්න පුළුවන් අත් දෙකම අතහැරලා පදිනවා. ටික වෙලා. ඒකට තියෙනවා මේ සක්මනේ යනවා මටම පේනවා රූකඩිය ඇවිදිනවා. ඊට පස්සේ මේකට අපි කියන්නේ අනායාසයෙන් සක්මන වෙන්න පටන්. අන්න එදා තමයි සක්මන පටන් ගන්න. එදා තමයි සක්මන් භාවනා පටන්. ඒකෙන් වෙනකම් කරන්නේ සක්මන් භාවනා හුරු කරන එක තමයි. ඊට පස්සේ ඇවිදින බව දන්නොත් පුතුම විවේකයක්. ඒකට කියන්නේ ඈත් වෙනවා කිය. පොළොමහි කාන්තාව උඩ හෙළුවෙලි කකුලෙන් ඇවිදිනකොට ශරීරයේ තියෙන සියලුම අනවශ්‍ය අංශු පොළොට ඇද ගන්නවා. ඒතර යෝගාචර හතරක් දානවා. පිම්මල් පිට කොඩියට, පිනිපා වඩ පිට, කඩියෙක් යනවා රජෙක් වගේ. පිම්මල් කොඩියට, පිනිපා වඩ පිට, බිප් කඩියෙක් යනවා රජෙක් පහන බන රජෙකුට ඇවිදින්න පුළුවන්ද කියලා. කිසිම රජෙකුට ඇවිදින්න බෑ. කිසිම ජනප්‍රිය වෙච්ච පුද්ගලයෙකුට පොළොවේ ඇවිදින්න බෑ.
ඒගොල්ලෝ සපත්තු සෙරපු දාන්න ඕනේ, වාහන තියෙන්න ඕනේ, ආමියක ඉන්න ඕනේ, මල කචල්. අපිට කිසිවක් නැහැ. ඕන දැන ගියාම පුවක් ගහගුණත් යන්න ඕනේ. අමුඩයක් ගහගත්ත ගියාම කාටවත් වගේ වෙලා නැහැ නේ. පුදුමයි දැන් අන්න ඉදාට තමයි සක්කුණ පඩ. ඒකෝට බයන්න අර මෙනේ කිරෙමුකුත් නැහැ. වම දකුණ දැනමුකුත් නැහැ. හැබැයි හොඳටම දන්නවා ඒක කරලා තමයි මෙතෙන්ට ආවේ කියලා. ඒ වගේ දත්ම දිනකොට බලන්න. දත් පුරුසු අතර දීලා මදින්න කියන්නේ. කන්නාඩියෙන් බලාගෙන ඉන්න එයා කරනවා. ඉසල ඉසරණ හිමිට මදිනකොට එක සත්‍යයක්, හයියෙන් මදිනකොට එක සත්‍යයක් කියලා පාඩ කරනවා. එක සත්‍යයක් රවුමට කරනවා. එක සත්‍යය. ඔව් නානා ප්‍රකාර දෙරිත අල්ලලා දුන්නට පස්සේ අනිගන්න මෙන්න මෙන්න දත්ම පුරුසු දුන්නොත් මේ මදිනවා. බත් එක දුන්නට පස්සේ ඕක කනවා. පින්දපාතේ දුන්න පස්සේ අතේ නිකිල හිට ගන්නවා, පින්දපාතේ ගන්නවා, ආපහු වෙනවා රූකඩි. මොකක්කත් නැහැ. එතකොට අනායාසෙම වැඩි වෙනවා. ඒකේ සියුම් අවස්ථාව තමයි ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි නොකරම ආස්වාද ප්‍රසවාස උන්ට වැටහිලා විලාවකට ආස්වාද ප්‍රසවාස දෙක සම වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ ආකාසානංචායතන පිළිබඳ හෝ ප්‍රතිපත්‍ය පිළිබඳ හෝ මෙනෙහි කිරීම පිළිබඳ හෝ සුයසුවිරු ඥාන නැති එකන කලකොල වෙනවා. සත්‍ය කැඩලා තෝන්තු වෙලයි කියලා මේ භාවනා දන්නේ කන දන්න මේ රූපය හරහා අරූපෙට යන්න හදනකොට රූප අතර තියෙන විෂමතා අඩු වෙන්න පටන් ගන්නවා, සමතා මත වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ ගිලිහිලා පොදු ලක්ෂණ මත වෙනවා. මේක කිසිම කෙනෙකුට විස්තර කරන්න බෑ. මේක තමයි කමඨාන් සුද්ධ කිරීමේදී බලන්නේ. මේ බලාන හිටපු දේ දැන් විකෘති බාහයට පත් වෙච්චාම මේක විද්‍යානුකූලව විස්තර කරන්න පුළුවන් ගතියක් යෝගාවචරයට තියෙනවා. යෝගාවචරය ඇත්තෙම නෑ. යෝගාවචර අරමුණ නැති වෙනකොට ගෙදර ගෑණි මරුණා වාගේ අඬන්න පටන් ගන්නවා. අයියෝ අයියෝ මෙතෙක් කල් හිටපු ප්‍රියම්බිකාව නැති වුණා. එයාගේ අර පේන ගති ලකුණු ටික නැති වුණා. ඉස්සර හරිම සිව් මෙලිව හිටියා. දැන් අනේ බලන්නකෝ. කොයි ගෑණිත් එකයි. මේක දැකලා මේක විස්තර කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා ලෝකේ සක්විත රජකමට සුදුසුයි. ඕනම පරිපාලනයක් තේරෙන මිනිස්සේ මේ බලහන් ඉන්න දේ සැලසුම් කරපු දේ නෙවෙයි ඉස්සරහට යනකොට වෙන්නේ. ඒක වෙනස් වෙනවා. වෙනස් වුණාට උඹ ගැහෙන්න එපා. උඹ සැලෙන්න එපා. උඹට තියෙන ඔච්චර තමයි. මේ වෙනකොට මේ යෝගාවචරය දවසක හිතන්නේ මේ රූපේ වෙනස් වෙනවත් එක්කම මගේ හිතත් වෙනස් වෙනවා කියලා දැනගන්නවා කියන එක තමයි යෝ මාර්ග ඥාන කියන්නේ. දැන් රූපේ වෙනස් වෙනවා පෙන්නන්නේ. ඕකට ගලබල වෙන්නේ නැතුව බලහන් හිටපන්. එතකොට රූපේ වෙනස් වෙනවා කියන්නේ උඹේ හිතත් වෙනස් වෙනවා. ඥාතංච ඥානංච උභෝපි විපස්සති. රූපේ වේගවත් වෙනවා කියන්නේ හිත වේගවත් වෙනවා. රූපේ තැම්පත් වෙනවා කියන්නේ හිත තැම්පත් වෙනවා. රූපේ ගොරෝසු වෙනවා කියන්නේ හිත ගොරෝසු වෙනවා. රූපේ සිවුම් වෙනවා කියන්නේ හිත සිවුම් වෙනවා. යමක් තියෙනවා කියන්නේ කෙලස්. යමක් නැහැ කියන්නේ කෙලස් නැහැ. ඉතින් තියෙන මේ රූපය කියලා කියන්නේ මගේ හිත පෙන්නන රූපකයක් විතරයි. නිදර්ශනයක් විතරයි අපි මේ කෙනේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ බාහිර රූපේ ලෝක ජීවත් වෙනවායි කියලා කියන්නේ අපි මේ නිදර්ශනේ උපමා උපමේය දෙක පටලවාගෙන අපි මේ උපමාව බෙදා ගන්න බැරුව නටයි. ඉතින් ඒ සෙන් මාස්ටර් කතා කරලා කියනවා ගෝලෙකට ඇඟිල්ල දික් කළා අන්නර තියෙන හඳ කියලා. ඒ මාසේ ඇඟිල්ල කෙලවල බලලා අහනවා ඇඟිල්ල කෙලවරේ හඳක් නැහැ නේ. මාස්ටර් කියනවා ඇඟිල්ල දික් කරපු දිහාට බලපන් ඒක උඹ කරන්න ඕනේ. එතකොට හඳ පේන්නේ නැහැ. මෙයා බලන්නේ ඇඟිල්ල කෙලවර. මාස්ටර්ගේ ඇඟිල්ල කෙලවරේ බලනවා හඳ නැහැ. බුදුහාමරෝ දිහාත් බලන්නේ බෞද්ධෝ ඔය විදිහට තමයි. මෛත්‍රී බුදුහාමරෝ දැක්කම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. අහිත වෙකන හුලම් බැස්සා ඒක පිළුණු වුණා ඒ ගන්න දෙයක් නැහැ. ඊගා වෙන බුදුහාරු පෙන්නි පිට කිටි කිටි පේන වෙලාවේ අප්පා සාදු කිව්වත් නිකන් දගෙන පුළුවන් කියලා බුදුහාමුදුරු ගාව නිවන තියෙනවා කියලා හිතනවා. මේ කියන වැඩේ කරන්න ඕන කියන එක මේ ඇඟිලි දික් කරපු දිහාට දිකට බලනකොට අහසේ අඳ තියෙන්නේ. ඒක උඹ කරන්න ඕන. කාටවත් උපමාපු මේ දෙක තේ නිසා මේ බලන රූපේ වෙනස් වීම තමන්ගේ හිතේ විපරිණාමය කියලා තේරෙන එක නෙවෙයි මෙතන මේ මුල සම්බදම්ම මුල පරියය විස්තර කරන්නේ. නමුත් ඒක අපි ඊයේ තිබුණ බණේදී පටිපදා ඥාන දසන විසුද්ධියට එඬගෙනකොට යා තේරුම් ගන්නවා හිත කැළඹෙනවා රූපේ කැළඹෙනවා කියන්නේ හිත කැළඹෙනවා. හිත කැළඹෙනවා කියන්නේ රූප කැළඹෙනවා. මේ හිතයි බලන රූපේ එකයි. ඒක නිසා මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඒ නිසා බලන බලන දේෙන් බය වෙනවා පුත්තජනය. බලන බලන දේෙන් බය නැති කරගන්නවා ආර්යයන් වහන්සේ. ඒක නිසා බය කියන්නේ කෙලේශා. කෙලෙසොල්ට නම. ඉතින් සමීක මේ පණතියෙද්දී මේ ටික කරලා මැරෙන වෙලාවේදී බය වෙන වෙලාවේදී ලෙඩ වෙන වෙලාවේදී මේ වයසට යන වෙලාවේදී ටික කලින් ගන්නවා කියන එක මුස්පේන්තුවක් පෘතජනයට. ආර්යයන් වහන්සේට තේනවා මේක කවදවත් වෙන්න තියෙන්නේ. මේකට ලෑස්තිලා ඉන්න නම් මරණය අත්දකින්න ඕන හුස්ම නැතුව හුස්ම සම්පූර්ණයෙන්ම ගෙවෙනවා මේක දිහා බලා ඉන්න පුළුවන්. මොකද ගෙවෙන එක වෙන එකනේ.
මට තියෙන්නේ බුදුහාමුදුරගේ ශ්‍රද්ධාවයි බලන්නේ. බලන්න ඉන්න බෑ. සහලවනවා, වෙවුලනවා, බුද්ධ දානවා, කකුල් දෙකෙන් අල්ල පොළවේ ගහනවා, පිටසක්වල ගහනවා. ඉතින් එතකොට දුවන්නේ යෝගාවචරය දුවන්නේ ඉදපු ආසනෙවත් මතකද? කමටහන් සුද්ධ වුණාට පස්සේ හිතනවා බුදුජානසෙ මාර පරාජය කරනකොට ඔගේ පොඩි සෙල්ලමක් කරලා තමයි මාර පරාජය කෙරුවේ. ඇවිල්ලා මාරයා ඔය ඉඳගෙන ඉන්න පොළොවත් උඹට අයිති නෑ කියලා. කමක සහල වැව්වා, ගිනි වැස්සෙව්වා, මයිලක්වත් හෙල්ලුනේ නෑ බුදුහාමුදුරන්. සිවුරු කොනක්වත් සුලසනකට හෙල්ලුනේ නෑ. ඒ මාරයල කිව්වා තෝ ඉඳගෙන ඉන්න තැන තොට අයිති නෑ කියලා. ඉතල බුදුරජාණන්සේ බැලුවා අහල පහල කවුරක්වත් කියන්නේ මේ මනස ලෝකෙ බෙදිච්ච මට මනස ලෝකෙ අයිති කියන්නේ එකෙක් නෑ සවිඥානක. එකෙක් නෑ. දැඩිමුණ්ඩ දෙවියෝ අදහන කට්ටිය කියන වෙලාවේ දැඩිමුණ්ඩ දෙවියෝ විතර සිවුරු අස්සේ හිටියලු බුදුහාමුදුරන්ට අරසාවට. ඉගෙනේ යාර දැඩි උණ්ඩයක් වාගේ හිටියයි කියලා කියන නිසා දැඩි මුණ්ඩ කියලා කියන පච. ඔක්කොම දිව්වා මේ ඝනකඩ මහපොළොව විතරයි තුනේ. බුදුරජාන්සේ භූමි මුද්‍රාවෙන් භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මහපොළොවට ගාලා කිව්වා මේ ඝනකඩ මහපොළොව දනි මම මේකට කොච්චර ඇස්සිස් මස්ලි දන් දුන්නද කියලා. ඒසර පොළොවට දරා ගන්න බැරුව හෙල්ලෙනකොට මාර්යා නෙගල හිටුපෙ ඇත්තා දුවන්න ගත්තා. ඒසර මාර්යා දිව්වා මාර්යා දුන්නට හමුදා විතර පරිදිලා දුන්නා කියලා උමුද් දිව්වා. උන්නව මාර් පරාජය කළේ ලොකු සංසලියලා තියෙන අපේ ස්මාරකේ ත්‍රිවිධ රත්නේ විශේෂ අවසාන උස්මත්තුළු යෝගාවචරුගේ භෂ්ම මෙහි තියෙන බව මහපොළොව දනීවා. භාවනා කරන කෙනෙක්ගේ ඒ උතුම්කම කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. හිට පිට නැති මහපොළොව දනීවා කියලා ඒක තමයි අපි ස්මාරකේ ගහලා තියෙන්නේ. අගනිය නිජමත්තං සාමිසං අපි සාතං. මේ අවසාන හුස්ම ත්‍රිවිධ සාසනෙ වැඩිමිට ගත කළ යෝගාවචරගේ භස්මෙයි තියෙන බව මහපොළොව දනීවා. තේරෙන්නේ මේක අමාරුයි. මොකද මේ මහපොළොවත් තෑගි දීපු දවසට තමයි මුළු ලෝකෙම දිරලා තෑගි දීපු දවසට තමයි අඩු ගානේ රූප ලෝකයට හැරලා අරූප ලෝකයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අරූප ලෝකයට යෑම පෝරකේ ලෑල්ලක්ද වගේ පේන්නේ. දැන් වෙල්ලෙයි කොක්කේ වැටෙයි ඉවරයි. ඊම් වෙවුලන කොච්චර වේවුනාද කියනවා. හුස්ම සිවුම් වෙනකොට වේවුලනවා. හුස්ම නැති වෙනකොට වේවුලනවා. තක්මන් කරනකොට ඉබේම සක්මන යන්න හදනකොට අයියෙන් හුස්ම ගන්නවා. පොළවේ අඩි හප්පනවා. මේ තක්මන් කරනවාද කියලා බලන්න. අර වෙන දේ වෙන්න වැලෑ නැහැ පැත්තට මැස ගහගන්න දන්නේ නැහැ. ඉතින් මේව දුර්ලභ කන්නේ මෙයාට කියන හුරතල් කියලා. බබෙක් දැනුම තේරුම් ලෝකේ තේරුම් ගන්නේ අත ගාලා මිරිකලා හපලා බලලා බලලා ඌ ටික කාලයක් යනකොට තේරුම් ගන්නවා. එහෙම නැතුව කෙලින්ම දැනුම දෙන්න බෑ පොඩි එකාට. පොඩි එකා කරන්නේ ඒ ඉඳුරන් ඔක්කොගෙන් බල්ලා. අපි කරන්නේ ඉඳුරන්ගෙන් අයින් වෙලා අනින්ද්‍රිය ප්‍රතිපද වෙලා කොහොමද ආශ්වාස ප්‍රශ්වාස වැටෙන්නේ. හිතන්න කවදා හරි අපට કોઈ වෙලාවක් හම්බුණයි කියලා මේ බණ අහලා පරිශන කරලා කැපකිරීම කරලා වෙන දෙයක් වෙච්චාවේ උණ දෙයක් උණාවේ අපි යමුක ලුණාවේ කියලා තිබුණේ දවසල කතාව. ඒ වගේ යම් උණ දෙයක් වෙලා ලුණාවේ යම් කියලා කියා. යාරවසේ පේන හුස්ම නැහැ හොඳට ජීවත් වෙන හොඳම සතියක් තියෙන කියලා. ඊට ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ආරෙන් වාචන මොකද විතරයි ඒක දකින්න පුළුවන්. අනිත් එක නා බය වෙනවා. එක්ක සතිය නැතුණයි කියලා හිතන, එක්ක හුස්ම නැතුණයි කියලා හිතන, එක්ක මම නැතුණයි කියලා හිතන, එක්ක දිට්ඨිය නැතුණයි කියලා කියන, එක්ක තෘෂ්ණා නැතුණයි කියලා බය වෙනවා, එක්ක මානෙ නැතුණයි කියලා බය වෙනවා. නමුත් මේ ඔක්කොම මේ ජීවත් වෙද්දිම නැති කරන්න පුළුවන් කියලා දැනගන්න නම් හුදු කමටහන සුද්ධ වෙන්න. සුද්ධ වුණාට පස්සේ වෙලාවක් එනවා උපේක්ෂාපත් සති පාරිසුද්ධින් චතුත්ත ඥාන සමාධි සමාපජ්ජති කියලා. හුස්ම නැහැ. හුස්මෙන් භාවනාවට පටන් ගත්ත කෙනා 1 2 3 ධ්‍යාන වලදී හුස්ම සිවුම් වෙලා හතරවෙනි ධ්‍යානට යනකොට අටුවාචාර්ය වංශෙත් පිළිගන්නවා හුස්ම දැනෙන්නේ නැහැ. හැබැයි නිකන් අහසෙන්තර දැන් පොළවේ නතර වෙලා පොළවේ ඉස්සිලා වාතයේ රඳලා වතිනා වගේ පේනවා. ඒ කියන්නේ හොඳට මීටර් 100ක් උඩට ගිහිල්ලා අහසෙන්තරව දැන් ඕන ඕට පැලෙටි දාන්න. ඒ මට්ටමට යනකොට යෝගාවචර දැනගත්තොත් මේ භාවනාවේ දියුණුවක් මේ කය නැති වුණාට කය සංඥාව නැති වුණාට ආස්වාස් ප්‍රස්වාස කය නැති වුණාට ආස්වාස් කය සංඥාව නැති වුණාට පණ තියෙනවා මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ කියලා. ඒක කියන්න පුළුවන් ආකාසානං ඡායතනෙ කවුරක්වත් පිළිගන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝ හිතන මේ සමත භාවනා කරන්න ඕනේ මේකට කසින වඩන්න ඕනේ කටිනුග්ගහටම අවකාශය දකින්න ඕනේ කියලා. එහෙම ක්‍රමයකත් තියෙනවා. ඒ ක්‍රමෙන් තමයි අපි ණය න්‍යාය අරගන්නේ. ඊර්වස වෙන භාවනා කරගෙන යනකොට එක හුස්මක් ගිහිලා අනික් හුස්මට යන්න ඉස්සලා ආකාසානං ඡායතර ගිහිල්ලා තමයි හිස්තැන්ඩ ගිහිල්ලා තමයි ඊගාකට යන්නේ. ඒක බය වෙනවනම් බීතිකාවක් වෙනවනම් ඒ කියන්නේ ශරීර ආසා ජීවිත ආසා නැත්නම් රූප ලෝකෙට තියෙන ආසාව. එතකොට ඒ රූප ලෝකෙට තියෙන ආසාවෙත් හොඳක් තියෙනවා.
ඒ මොකද රූප ලෝකෙට ආසකේන කාම ලෝකෙ අතහැරලා තියෙන්නේ. අපි මේ ගමනේ යන්නේ ඉස්සලම කාම ලෝකේ අතහැරලා රූප ලෝකෙට යනවා. රූප ලෝකේ අතහැරලා අරූප ලෝකෙට යනවා. ඒ පියවරවල ටිකේදී පේනවා අපි හිතානිටට මේ අත්‍යවශ්‍ය දේවල් ජීවිතේ පවත්තන්න අත්‍යවශ්‍ය නැහැ කියලා. මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. පවත්තන්න පුළුවන්. එතකොට අපි ලෝකෙට ණය නැහැ. දැන් අපිට වෙලා තියෙනවා අපිට නම් මේ කාමේ නැතුරන් ජීවත් වෙන්න බෑ. දවල් රිලිසිල් ලගින්න පුළුවන්. දවල්ට මිගෙල් වගේ ඉන්නවා. රැයට ඩැනියෙල් වගේ ඉඳලා හුඟක් කාමදුරු එහෙමයි කරන්නේ. දවල්ට තිල් ලකිනවා. රැයට තොප්පියක් දාන කබායක් දාගෙන පිච්චර් බලන්න යනවා. වේසමඩුව වලට යනවා. සුපර් මාකට් යනවා. ඉතින් මාත් එක්ක ළඟට මට කතා කරලා කියනවා මේ ගරු කටේතු ස්වාමීචනම සුපර් මාකට් එක දැට පස්සේ ලැජ්ජ වෙලේ මහත්තයා හැංගුණාලු. ලැසිය හම්දුරේලන මොකද මහත්තයා හැංගෙන්නේ අපිට තහනන්ද කියලා වල සුපර් මාකට් යන්නේ. මේකේ ප්‍රශ්නයක් නැහැ සවස මට ලැජ්ජ හිතිලා පැහැංගුණායි කියලා කිව්වලු. බුහන්සෙලා ගිහිල්ලා මේ මාළු විකුණන තැන, මස් විකුණන තැන සුපර් මාකට් එකේ දකින්න හැන්දෑයි. ඒතර බෞද්ධයෝ කසේ මට ලැජ්ජ වෙලා අයින් වුණා ඔබ වහන්සේ තරහ වෙන්න එපයි කියලා. නෑ මහත්තයා අපිට ඉඟි කරනවා අපිට සුපර් මාකට් තරහ තහනන්ද කියලා වල. දවල් මිගිල් රෑ දානියල් තමයි තියෙන්නේ. ඒ තරම්ම අපි මේ ඔක්කොම කම් කරන්නේ මහානකමයි ඔක්කොම රූප ලෝකෙට පොඩ්ඩක් සුදියක් ලබන්න. සූස්තියක් ලබන්න. ඒක වසංගලා කරනවා එලිපිට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ සියල්ලන්ටම අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරනවා. නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා ගටම්පි බින්දේ කලහං කරොන්තේ කියලා බුරුමෙන් කියතන. සියලු දෙනාට අනිත්‍ය ධර්ම නිතරම මෙනෙහි කරලා දෙනවා. අනිත්‍ය බව නිට්ටියව කියලා දෙනවලු සංඝයා. හැබැයි කැපකාරය තින් කලයේ ගැටුණට පස්සේ ඌට ගහනවලු. මේ මැටි කලයේ ගැටුණාම ඌස් කළා. අනිත්‍ය තමයි දේශනා කරන්නේ. හැම වෙලාවෙම අනිත්‍ය දේනවා. ගටම්පි බින්දේ කලහං කරොන්තේ. ඕක තමයි හැම කෙනා ගාවම තියෙන්නේ. ඉතින් ජීවිතේදී පෙන්න හුස්ම ටික දීලා ඉච්චරමයි ලෝකේ. කාමිනේ රූප ලෝකේ හුස්ම පිම්බි මාකලිය වම දවුන දීලේක දැක දැක ගෙවෙන්න ගන්නවා හරියට අර පවන් සලපු සුන්දර කාන්තාව 18 12 16 කාන්තාව බලාන ඉඳදී බිය කියලා ගිහලා අටසකිල්ල බාඩ පත්තලා පවන් අත්තක් බිම දාලා වැටේ ඒ ටික තමයි හුස්මට වෙන්නේ ඉතින් එතකොට මේ අර ඝන බහලව තිබුණු ආස්වාසිය කියලා නම් කරපු දේ ආකාර ලිංග නිමිති උද්දේශ වශයෙන් තිබුණේ ආකාරය නැති වෙනවා ලිංගෙ නැති වෙනවා නමිති නැති වෙනවා ඒකට නම කරගන්න බැරි වෙනවා ආස්වාසය කියලා. මේ ආකාර ලිංග නිමිති උද්දේශ නැති වෙනකොට ආනපන නැතුණා කියලා තමයි හිත කියන්නේ. මේකයි සංඥා ලෝකයේ හැටි. ඒක රූප නැතිවීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. රූපීර ගහපු ලේබල් එක නැති වෙනවා. අපිට නිකම්ම හිතන්න අපේ ඩෙන්ටි කාඩ් එක නැතුණායි කියලා. પાස්පෝර්ට් එක නැතුණායි කියලා එයාපෝර්ට් එක යන්න දෙන්නේ නැහැ. මනුෂයා gediya pitin hitiyat me asawala kiyala oppu karanna puluwan ananithave naththa yanna ba license driving karanna ba mokada driver police salaganne mata neme license driving card ekata license card ekata rupiyal 100 kole liyala thiyena rajaya meke idiripat karapu ona welaka rupiyal 100k gewanna api waga wenawai kiya eka gewanna ona rajaya hariyata rattaran walin apita kisima rajayak gewanna pacha karanna බුරු කොලේක නමක් ගහලා අසං කළ දෙනවා අපිට රුපියල් 100ක් කියලා අපි හිතනවා රුපියල් 100 තියෙනවා කියලා ක්‍රය ශක්තිය නෑ රජයට ඕන තරම් සල්ලි අච්චු ගන්න පුළුවන් විශේෂයෙන් ඇමරිකාවේ රජයට අපේ රජයට ඇමරිකාව ඇංගලිජ කරන හේ ඕනට සල්ලි අච්චු ගන්න යන්න බා කන පැන්න ගන්නවා කියලා උන් ගන්න ඉතින් ඩොලර් කොලයක් හම්බුනා අපිට සක්විත රජ වුණා වගේ ඒකේ ලියලා තියෙන්නේ මොකද්ද මේක මේහා සමාන ගවණක් ගෙවන්න රජේ බැඳිලා තියෙනවා කියලා අනකරයක් තියෙන ඉච්චරයි කවදාක ඩොලර් 100ක් දුන්නොත් ඩොලර් 100ක් රත්තරන් අපිට දෙනවද? තවත් ඒ වගේ කොලයක් දෙනවා. ඉතින් ඒකේ අනන්‍යතාවය තියෙන්නේ අපේ නෙවෙයි ඩොලර් කොලේ. මුළු රජයාකම රජයක් කරන්නේ මාරයා මේක ගෙනියන්නේ ඔක්කොම අපිට අන්දලා අපිට නම්බුනාම දීලා අපිට මේ නාමකරණයක් කරලා. ඒ වගේම තමයි ආස්වාද ප්‍රසආසයට ආකාරයේ ආස්වාද ප්‍රසආසයේ ආකාරය කියන්නේ ආස්වාද කරනට ආකාරය සහ ප්‍රසආස කරනට ආකාරය ගෙවෙන්න පටන් ගන්නවා. ලිංගේ හඳුනා ගැනීම ලකුණ ගෙවෙනවා. නිමිත්ත දැනෙන්නේ නැතුව යනවා. හුස්ම ගන්නවා දැනෙන්නේ නැතුව. ඒකට ಉದ್ದೇಶය නැති වෙනවා. ආස්වාසේ කියා ගන්න බෑ. ඒකට ප්‍රසවාසේ කියා ගන්න බෑ. එතකොට අපි කියනවා අපේ බබා කියනවා ආස්වාස ප්‍රසවාසේ නැති වුණා. ඒක තමයි වෙන්නේ හතරවෙනි ධ්‍යානයේ යනකොට. මේකට සූදානම් නම් එයා ඊගා අරූප ධ්‍යාන පළවෙනි එක ආකාසානං ඡායතනට යන්න පුළුවන්. ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ රූපයගේ අභාව ප්‍රත්‍යක්ෂ.
එහෙම නැත්නම් භූතයන්ගේ අභාව ප්‍රඥප්තිය. එහෙම නැත්නම් මැටර් කිය ඇන්ටි මැටර් එක. ඉතින් ඒක බුදුරජාණන්සේ බොහෝම කල්ැතුව බුදුරජාණන්සේට තිස්සල් ඇත්තරම කියනවනම් ඒවකට පැවිදිච්ච අයේ මේ බ්‍රාහ්මණ ආගම් වල තිබුණ දේවල් දැනගෙන හිටියා. රූපෙට තියෙනකොට රූපෙට එහෙම නැල්ලක් කියලා එකක් තියෙනවා. අභාව ප්‍රඥප්තියක් තියෙනවා. ඒක තමයි ගූඪ ධර්ම කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියේ දා. গুপ্ত ධර්ම කියලා. විද්‍යාව ඇවිල්ලා গুপ্ত ධර්ම කෝට ධර්ම අයින් කරලා අල්ලන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර ටික විතරක් අරගෙන අවුරුදු 200ක් මානවය නොම ගැරියා. නමුත් මේ මනින්න පුළුවන් කිරන්න පුළුවන් දේවල් තුන නිවන නැහැ කියන එක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා. ඒසාව විද්‍යාවේ මොනව හොයන ගියත් නිවනින් ඈතට යන්නේ, ලාභ සත්කාර පැත්තට යන්නේ. ඒ නිසා මේ හොයන දේ තුල එහෙම නැත්නම් මේ රූපය තුල නිවන නැහැ. රූපේ විකාරය තුල නිවන තියෙනවා. රූපේ විකාරයටපත් වෙනවා. අපිට ඕන කියන්නේ රූපේ ඒකාකාර කරන්න. නිත්‍ය සංඥා. මෙතිච්ච අනිත්‍ය සංඥා. මේ අනිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඥා වැදගත් තැනක් තමයි අභව ප්‍රඥප්තිය. ඒක ප්‍රඥප්තියක් විතරයි. ඒක පණවන ලද්දක් මිස හුස්ම ගන්න බැන්න මැරෙන්න ඕන. ස්වභාවයෙන් ගන්න හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ඉඳගෙන ඉන්නකොට අඩු වෙනවා. නිදාගෙන ඉන්නකොට තව අඩු වෙනවා. අවදිනකොට ටිකයි. දුවනකොට වැඩි. ඉතින් මේ අඩු වෙන භවයේදී ඒක නැති වුණා කියන තරමට හිත පෙන්නකොට මේකට ආකාසානංචායතන කියලා දන්නවනේ යෝගාචර සතුටු වෙනවා. මට අරමුණක් නැතුව සතිය පවතිනවා. මේ සතුට තුල බය තුල ඉන්නේ නැහැ. සතුට තුල සමාධිය හට ගන්න. අරූප අනිමිත් සතිය આવොත් අනිමිත් සමාධියට යන්න පුළුවන්. ඒකට අනුග්‍රහ කළොත්. නැත්නම් බය වුණොත් ගාන පටන් ගත්තොත් වතුර ගිලිච්ච මිනිස්සේ හුස්ම ටිකක් ගන්න බැරි වුණාට අන්න වගේ. නැත්නම් ගෑස් මාස්ක් එකක් දැම්මට පස්සේ හුස්ම නැතුව දඟල් නැහැටි. ඒතර ඊට වැඩිය බය වෙනවා. ගෑස් මාස්ක් එකක් දැම්මට වැඩිය වතුරේ ඔබලා අල්ලගෙන හිටියට වැඩිය බය වෙනවා යෝගාවචරය හුස්ම ටික නැති වෙනකොට. මොකද ඒ තරම් මේ රූපෙට තියෙන ආසාව නිසා තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා තුනකට කඩනවා. හැබැයි මේ යෝගාවචරය හොඟ ශ්‍රේෂ්ඨයි. මොකද කාම තණ්හාව නෙවෙයි ඉන්නේ මේ වෙනකොට. ඉන්ටස්රේස්ටයි. ඇයින තම භව තණ්හාවේ. මගේ භවයේ බින්දෙයි, සින්දෙයි. මට හරවල් දේවේ මේ දේවේ කියලා ඒ කයිජි කැප කරන්න කැමති නැහැ. ආශ්‍රව ප්‍රසවාසය කැප කරන්න කැමති නැහැ. ආකාශය පිළිගන්න කැමති නැහැ. ඉතින් කවදා හරි හිතනද ආකාශය පිළිගත්තයි කියලා. රූපේ ගෙවම් කරන්න පුළුවන් ජීවත් වෙද්දිම කියලා. බින්බි මැකිලිමත් ගෙවම් කරන්න. අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න කයත් නැති බව අත්දකින්න පුළුවන්. කයේ ඉඳගෙනම කය වෙන හැඩේ වෙනස් වෙනවා කයි සීමාව නැති වෙලා යනවා. ඒකෝ තමයි හුඟ දෙනේ බය වෙන්නේ. නමුත් කරන්න පුළුවන් කියලා දැනගත්තොත් පෘථග්ජනයා මේක දකින්නට අපනෝල් දානවා, බය වෙනවා, දුවනවා, নানা ආකාර විකාර කරනවා. සීක පුද්ගලයා තේරුම් ගන්නවා මට දැන් මේ නැති වුණාට ඉස්සර තිබුණු දිට්ඨි වශයෙන් මම බය වෙන්නේ නැහැ. මොකද මම දිට්ඨිය දැන් නැති කරගෙන ඉන්නේ. සක්කාය දිට්ඨි නැති. අපි මට තණ්හා වශයෙන් පොඩි බයක් තියෙනවා. මාන්නේ වශයෙන් බයක් තියෙනවා කියලා අටුවාව පෙන්නනවා. ශීකපුද්ගලගේ දිට්ඨිමේ බැඳනේ නැහැ තණ්හා මාන තියනයි කියලා. ඒ නිසා බය තියෙනවා බය නැහැ. තුනින් එකක් බය නැහැ තුනින් දෙකක් බය තියෙනවා. එහෙනම් තේවිනුර කටුකුන්දේ ඥානන්ද සාංශී අර්ථකථනයක් දෙනවා බුදුරජාන් වහන්සේ මාමඤ්ඤය කියලා මෙතන කියන්නේ. ඒ නිසා මෙතෙන්දි මඤ්ඤණා නොකරව හිතේ තුනින් දෙකක් මඤ්ඤණා යනවා. තණ්හාවට මඤ්ඤණා යනවා. රාගයට මඤ්ඤණා යනවා. ආත්ම වශයෙන් නැන්නේ. මේ දෙකත් නොකර හිටපන් කියලා. මොකද යත් කනප්පුයි කකුල් තුනේ කනප්පේ කකුලක් කැඩලා තියෙන දැන්. ඒක කෙලින් කරන්න බෑ වැටෙනවා. අනිත් දෙක කඩපන්. අනිත් කඩවෙන් ජග් ගහන්න එපා. තුන්වෙනි කකුල ගහනවා වෙනුවට අපි දැන් කරන්නේ මේක දුවන ගිහිලා අඩුවේ ගාඩ ගිහිලා කියන අනේක කකුලක් කැඩලා කියක් ඕම හරි තුන්වෙනි කකුල ගහලා දෙන්නී කියනවා. යා ලියෝලින් බෑ නම් බෙල්ඩින් කරලා හරි දෙන්නී කියනවා. ඉතින් මේ ඉන්න හරිය සයිකියාට්‍රිස්ලා ඉන්න හරිය දොස්තරලා ඉතින් ඒක ස්මස්ථානාචාර්යෝ කරන්නේ අර තුන්වෙනි කකුලක් දාලා දීලා මේක වාස්සේ බබා පාවිච්චි කරන අර ඉස්සර වගේ වාඩි වෙන්න යන්න එපා. පෙනුමට තියාගෙන ඉන්න. ඉච්චර හයියේ නෑ. පැටෙන්දි ඉඳ තියෙන. ඒත් ඒක තාම gedara සාලේ තියාගෙන ආනවා මේ පර්ණ කනප්පේ. කකුල් තුනේ කනප්පේ. බුදුහාන්සේ එක කකුලක් කඩපියකෝ ඉතුරු කකුල් දෙකක් කියලා. ඒක තමයි මාමඤ්ඤය කියලා කියන්නේ තණ්හා වශයෙන්. දිට්ඨි මානවතේ මඤ්ඤණා කරන්න එපා. දැන් බලන්න හුස්ම නැති වෙනකොට බයක් එනවා තමයි. තුනෙන් දෙකක් බයක් එනවා. තුනෙන් තුනක්ම ඉන්නේ නැහැ දැන්. ඒ නිසා හොඳට මේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා යනකොට කියන සීක පුද්ගලයයි කියලා. අපත්ත මානසෝ අනුතරං යෝගක්ඛේම අපත්තේ මානෝ ආකාසානං ඡායතනං ආකාසානං ඡායතනතෝ අභිජානාති.
මම ඉස්සර මේකට බය වුණා හිස් වුණා උලංගියා බැලිම කියලා දැන් නැහැ. දැන් දන්නා මේ කෙලස් තුනින් එකක් ගිහිල්ලා. ඒ සමයට දැන් පොළවේ පට්ටල වෙන්නේ ප්‍රතිෂ්ඨාව නැහැ. පිහිටීම නැහැ. පဋාණේ නැහැ. ඒ වුණා සතිය පဋාණේට අවිල්ල තියෙනවා. සතිය පිහිටීමකට අවිල්ල තියෙනවා. කකුල් දෙක තියුණත් කලබල වෙන්න එපා. ওই දෙකත් කැඩෙන බව මතක තියාගනින්. අනේ කැඩීමට කටයුතු කිරීමට කියන සීක පටිපදා. සීක කෙනෙක් වශයෙන් කටයුතු කරනවා කියලා. අන්නේ විදිහට මේ සීක ප්‍රතිපදාවේ කටයුතු කරන එක නම් හතර ආකාරයකින් මෙතන හික්මෙන හැටි බුදුජානනාසේ පුතග්ජනේ කා සම්බන්ධව කතා කරනවා. පුතග්ජනය ආකාසානංචායතනං සංජානතය හඳුනා ගන්නවා මගේ ආකාසානංචායතන. මටයි ආකාසානංචය හම්බුනේ කියලා එයාකින් ආඩම්බර වෙනවා. සීක පුද්ගලයා දන්නවා එම ආඩම්බර වෙන මම ආයනේ දැන් මා ළඟ නැහැ. නැත්නම් සක්කාය දිටියේ නැහැ. හැබැයි තණ්හා වශයෙන් මාන වශයෙන් ටිකක් තියෙනවා. ඒක නොකරන්ඩ බුදුහාමුදුරන්ගේ බණ අහනවා. නොකරන්න කමඨාන සුද්ධ කරගන්න. නොකටන්ඩ මනසිකාර්ය පවත්වනවා. ඒකට කියනවා අභිජානනය කියලා. මේ කරන වෙන දේට කියනවා අභිඤ්ඤා කියලා. මේ අභිඤ්ඤා ඔක්කොම උත්තරී මනස ධර්ම. ඒ නිසා ආකාසානංචායතනං ආකාසංචායනතරතෝ අභිඤ්ඤාය ආකාසානංචායතනං මාමඤ්ඤි ආකාසානංචායතනේ ආකාසානංචායතන වශයෙන් නිති පරිදි දැනගෙන ඇති තතු වශයෙන් දැනගෙන ඒකේ අභිරමණය නොකරව අභිරමණී කරමින් ආකාසානංචයති තියාගෙන ඉන්න පුළුවන් අභිරමණ නොකර ඉන්න පුළුවන් ඉතින් ඒ කණපේ කකුල් දෙකක් එකක් කඩපේ කරනාට මේක බුද්ධජනන්සේ කණ මිරිකලාම කියන ඒ තුන දෙයක් කඩපන් කිය ඊට පස්සේ කියනවා ආකාසානංචායතනස්මින් මාමඤ්ඤි ඒ ආකාසානංචිතේ කෙරෙහි මඤ්ඤණා කරන මට හෙට මේක එන්න ඕනේ මං බලාපොරොත්තු ගැමට ආවේ නෑ මොකක්වත් නෑ එනවනේ එයි නැති වෙන්නේ නැති වෙයි කියලා ආකාසානංචායතන කෙරෙහි බලාපොරොත්තු නෑ ආකාසානංචායතන කෙරෙහි බලාපොරොත්තු සුන් කරගන්නෙත් නෑ කරුණු කරුණු වෙනකොට එනවා ඒක මේ පෘථග්ජනයට තියෙන එක මං දැන් දන්නවා මේක ප්‍රතිපදාවක් වශයෙන් ගන්න රහතන් වහන්සේට කොහොමඩක්වත් එහෙම නෑ ආවයි නෑ නැතයි කියලා කුතුහලයක් නෑ ඒ බව දේශනාගෙන උත්තරෙන් වාචිර තථාගතයන් වහන්සේ කියලා කියනවා. මට වර එක අනේ ඊයනම් ආකාසානංචායතනේ ආව අද නැහෙනි. එත ආකාසානංචායතනේ අපේක්ෂා කරගෙන ගියා ලැබුන්නේ නැහෙනි. නැතන් ගිය ගමන් ආකාසානංචායතනේ හම්බුනා කියලා කුතුහල ගති නැහැ. නොවීමට හික්මෙන්ඩේ කියලා කියනවා. එහෙම නොවීම පින්ස හික්මීමට මෙතන බුදුරජාණන්සේ ආරාධනා කරනවා. ඒක කියන්නේ ආකාසානංචායතනයෙන් මම වෙනයි ආකාසානංචයන් දෙවිය වෙනයි මම වෙනයි ආදි වශයෙන් ඒක සත්‍යමී භක්තිය දාලා ගණන් ගන්නෙත් නැහැ ආකාසානංචයන් දෙක අතන්තර ගොතන්නේ මං හි බලාපොරොත්තු වුණා ලැබුණා බලාපොරොත්තු වුණා නොලැබුණා ලැබිච්චත් උතුම් නොලැබිච්චත් දුර්වලයි ඒගොල්ල උඩ ඉන්නේ මං පල්ලෙහා ඉන්නේ ඒ මොකක්වත් නැහැ මේක කාගේ ළඟත් තියෙන එක වෙන්කලා හඳුනා ගැනීම සත්‍යමී භක්තිය දාන ආකාසානංචායතනය ආකාසානංචායතන මා අභිනන්දති අභිනන්දනය කරන්නේ නැහැ. අභිවදනය කරන්නේත් නැහැ. අජෝසනය කරන්නේත් නැහැ. ඒකට බැහැගන්නේත් නැහැ. ඒකට වචන කතා කරන්නේත් නැහැ. අභිරමණය කරන්නේත් නැහැ. අභිරමණය කරන්න දෙයක් නැහැ ඕකේ. අභිරමණය කෙරුවොත් කෙලස් වෙන නිසා. ඒ නිසා අභිරමණය නොකිරීමට මේ කරන ප්‍රයත්නෙදි කියනවා සීක ප්‍රතිපදා කියලා. ඒ සීක ප්‍රතිපදාව අම්මා තාත්තා කවදාකවත් අපිට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ බෑ මොකද උන්දලා දන්නේත් නැහැ. උන්දල දන්නේ නැහැ මේක ආවට පස්සේ අභිරමණය කළේ සුද්ද නැද්ද කියලා. සීක වෙන්නේ ඉස්සලා නම් අපි අභිරමණය කරනවා. නැත්තම් උට යන්න බෑනේ. කොහොම මේ කාම ලෝකෙත් තමද කළා රූප ලෝකෙත් තමද කළා අරූප ලෝකෙට යන්නේ අභිරමණය කරන්න ඕන. සීක පුදුල අභිරමණය කරනවා. නත් අසීක පුතඥය සීක පුදුලට යන දන්නවා මේක අභිරමණය නොකරත් මේක කරන්න පුළුවන් නිකන් ඉබේ යන්න ගන්න. කරලා නිකන් මොහොදු රට ගෙවම් කරලා මුහුදු වෙල්ලට ගිය කෙනාට ඈත තියා මුහුදුරට බලන්න පුළුවන්. ඊට පස්සේ ආට ටිකක් යන්න හිතෙනවා මුහුදු වෙල්ලට රැළ ගහලා ඉවර වෙන තැන. ඊට පස්සේ නෝමනි යටිපතර පොඩ්ඩක් තියුණාට කමන්නේ නැහැ. ඉතින් රැළ ඒ තරම්ම මැරෙන්නේ නැහෙනේ අඩිය පිටමා ගන්න පුළුවන්. ඊට පස්සේ නෝ වලලු කර දෙවෙනකයි යන්න පුළුවන්. එසේ මස්කේ බත්කෙන් දෙනකයි යන්න පුළුවන්. ධනිස්ස ගාවට එනකයි යන්න. ඊට පස්සේ ආය රැළ යනවා. ඉතින් ඔහොම කර ටික එයා රැළට බය අරින්නේ අන්තිම ගිල්ල නාය මට්ටම ගිල්ලට පස්සේ මොහොතට බය නැති වෙනවා. එතෙන්දී යනකම් පුදුම බයක් තියෙනවා. හැබැයි ඒකට යන්නේ ටික ටික ඉතින් බුදුරජාණන් කියනවා මේ ධර්මයට බැසගන්න මහසාගරයට බැස ගන්නවා වගේ ක්‍රමයෙන් අනුක්‍රමයෙන් බහින්නේ. ඉතින් ඒ නිසා යට ඕන වෙලාවක
කරලා 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 අන්තිමට මුහුදයි ඉන්න මිනිස්සෙක් වගේ එයාට මුහුද පේන්නේ නැතුව ඒතකොට වතුරේම තමයි ගත කරන්නේ. ඒ වගේ ආකාශානං ඡායතන කියන එක මේ දවල්ට කනව රැයට කනව ගානට පුරුදු වෙන වෙලාවක් ආපුවාම ඒක නට තේරෙන්න පටන් ගන්න එක ප්‍රයත්න කරන්න ඕනේ. ඒක මිනිස් හිතේ හැටියක්. ඒක මේ මනුස්සකම උපදිනවත් එක්කම උපදින දෙයක්. භාවනා කරලා ගන්න එක නෙවෙයි. භාවනා කරලා කරන්නේ ඒක වෙන් කරලා හඳුනා ගන්න. හතරේ ධ්‍යානෙන් ආකාසානං ඡායතන වෙන් කරලා හඳුනා ගන්න. හුස්මෙන් හුස්ම නැති ධ්‍යානෙන් වෙන් කරලා හඳුනා ගන්න. අන්නේ වෙන්කොට හඳුනා ගැනීම තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. අතර මේ 24 කඩලා පෙන්නන්නේ එකම සන්දර්භෙමයි එක එක පැතිකඩ වලින්. ඒ නිසා යෝගාවචරය කොයි වෙලාවක හරි පරිශන කරලා 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 ආසස් ප්‍රසජ පඩංග ගන්න ගෙවෙනකම් භාවනා කරන්න. පිම්බි මේකලින් පටන් ගත්ත එක නම් ගෙවෙනකම් භාවනා කරන්න. සක්මණින් පටන් ගත්ත එක නම් ගෙවෙනකම් භාවනා කරන්න. ඒ නිසා භාවනා නොකරන අය කිය ආහන ඉතින් ආහනපානේ හොයලා ඔක ගෙවෙනකම් භාවනා කරන්නට වැඩිය හොඳයි. හොයන්නෙම නැතුව හිටපන්. අපි ඉන්නේ එමනේ. හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරි බයයි හරි ආයාසයි ආයාස කරන මේ ආහනපානේ පේන්නේ නැති වෙනකොට ඊට පස්සේ කියන කොහොම හරි හොයාගන්න කියලා. හොයාගත්ත පස්සේ නෝ කොහොම හරි නැති වෙනකම් හිටපන් කියලා. පිස්සුනේ. භාවනා කරනවා කියන්නේ පිස්සෝ. සාමාන්‍ය මිනිසුන්ට බලනකොට මේ හුස්මක් අල්ලගෙන ඒක හම්බුණයි කියලා සතුටු වෙන කට්ටියක් ඉන්නවා. ගොරෝසුයි කියලා සතුටු වෙන කට්ටියක් ඉන්නවා. සියුම්ුණයි කියලා සතුටු වෙන නැති උනායි කියලා සතුටු වෙන කට්ටියක් ඉන්නවා. අපි වතුර බහැලවත් නැහැ. ඉතින් අපි ඊට වැඩි ජොලින්. එيشා දර්ශනය කරන කට්ටිය භාවනා කරලා නිවන් ලැබුවාට උඩින් ඉන්නේ. ඔය දර්ශනයෙන් පච කරලා බෙන්නවා භාවනා කරන්න පිස්සෝ කියලා. ඇත්ත තමයි භාවනා කරනකොට පිස්සෝ ඇදෙනවනේ. ඉතින් ඒකට මේ මිනිස්සු ඇත්තටම දිනුවා. දර්ශනිකයෝ ඇත්තටම දිනුවා. උන් ගොඩමයි ඉන්නේ. භාවනා කරන එකට ඇතුළේ ජීවිතේට සම්බන්ධයි මේ සිද්ධිය. වරින් වර වෙන සතුට වෙනවා. වරින් වර බය වෙනවා. වරින් වර පිස්සු හැදෙනවා. ඒ කියන්නේ මේක මොකද්ද තියෙනවා? ඔක්කොටම යන්න හම්බෙන්නේ නැහැ මේ හරියටම හරියන පාරේ. ටිකක් පිස්සු ගෙලින්න වෙනවා. ඒකයි කියන්නේ පටිසල්ලාණේ කියලා කියන්නේ අන්න පිස්සු වල තමයි. බුදුරජාණන්සේ පටිසල්ලාණ වෘත්තිතු ගැන හැඳාවේ කවුරුවත් නැතුව විවේක වෙනවා. විවේකල මේ ටිකට වෙන්න ආරිනවා. මැරෙන්නේ වෙන එකනේ. ලෙඩ වෙනකොට වෙන එකනේ. අයිසටන් වෙන්නේකනේ වෙලා 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 යම් දවසක මේක මේ මහා ලොකු දෙයක් නෙවෙයි කියන එක ඒක උපාහනයක් උදාහරණයක් වශයෙන් කියනවනේ මම හිතුවා මේ දින කාටත් වගේ එක දැක් මතක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි 10 පන්ති විභාගෙට ලැහැතුන අපිට වෙන්න ලෝකයක් නැහැ නේ දවසවල කමන් යන්නෙත් නැහැ මලගවල් වල නැත්නම් ලෙඩ වෙන්නෙත් නැහැ කොහොම හරි කරලා 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 පාඩම් කරලා විභාගෙට ලියලා ඉවරලා ප්‍රතිඵල එන දවසේ මේ හෘදේ වස්තු වැඩ කරන්නේ මාලිගාවත ලීමෝල වගේ දඩබඩ ගන්න. ඔන්න පාස් වුණයි කියන්නේ. මට උනේ ඒක දෙසරෙන් පාස් වුණේ. පළවෙනි සැරේ ලාවට පාස් වුණා. වැඩ 6 සම්මාන 1යි. දෙවෙනි සැරේ තමයි වැඩ 7යි සම්මාන 4යි. ඒකෝ ඉස්කෝලේ මුත් දෙවෙනි අද කොහෙද මං. ඒකෝ වැඩ 7යි සම්මාන 4 කිව්වා මං වගේ මැට් එකට 6යි 3 තිබ්බත් ඇති. දැන් ඊට පස්සේ උසස් පෙළ පාඩම් කරන 10 වන්තියේ නටනකෙත් දඟට යෝ මැට්ට මේක තාම මේකටනේ මහන්සි වෙන්නේ දැන් අපි නැහැනේ අපි පාස් වෙලා. හැබැයි අපිත් අර වෙලා වෙනන් එහෙම තමයි. උසස් පෙළ විභාගයට යනකොට මාස ගානකට කලින් කියන අපේ දරුවට කතා කරන්න එපා යා භාවනා කර පාඩම් කර. ඔයත් එන්නේ විභාගයට පාඩම් කරන්න. ඔන්න විභාගයට යනවා. යන්නේ මොකද්ද නැකත් බලලා සරස්වති තෛලිය අරන පෑනේ ගාගෙන. ඉතින් නැකතර තමයි උතුර බල්ල පරිගණලා ඉතින් ගිහිල්ලා විභාගේ ලියනකොට නිකටෙන් වැටෙනවා දාඩිය කට කට ගාලා ප්‍රශ්න පත්‍රේ පෙඟිලා ඉතින් ප්‍රශ්න පත්‍රේ අතට තියා ගන්නවා ලියන වෙලාවේ මොකද දාඩිය වැටෙනවා පිහන්න වෙලාවක් නැහැ කිහිල්ලෙමු දාඩි දානවා කබත් එනවා කඳුළුත් ගන්න ටිෂු පේපරුත් නැහැ ඉතින් තට්ටු කරලා කිව්වාම අර ලොටින් පේපර් එකක් එනත් එන්න ඒ කොමාර කියලා ලිව්වට පස්සේ ඕන අපි පාස් වුණයි කියලා අම්මෝ ලැබෙන සතුට උසස් පෙළ පාස් පෙළ නෝ ප්‍රශ්න නැහැ. දායි පන්ති වල උසස්. ඊට පස්සේ යුනිවර්සිටි ගියාට පස්සේ උසස් පෙළට දඟලන එකෙක් දකින්නට පේනවා අයියෝ මේ අක්කෝ මේ පොඩි ළමයි කක්කත් එක්ක අත ගන්න ඕකත් විභාගයක්ද කියලා හිතනවා. මම ඒක උසස් පෙළ පාස් වුණේ දෙසරේට. ඒ නිසා මම ලාවට හම්බුනේ මට. පළවෙනි දවසේ සබ්ජෙක්ට් තුන විතරක් හම්බෙලා බද්දුදින් මහමුදු හිටියා. එයා කිව්වා අපි ඔක්කොම ගන්නවා කියලා පාස් වෙච්ච ඔක්කොම ගන්න විශ්වවිද්‍යාලය කියලා ආනන්ද කොලෙජ් එක පවර ගන්නවා අපි විශ්වවිද්‍යාලයක් හදනවා කියලා. දැන් අපි හිටියේ තටු ඇවිල්ලා. අනේ ටික වෙලා කරන්න බෑ. ගන්න බෑ කියලා. ඊදසල තත් අවශ්‍යතාවය. ඊගාසරේ 4 සබ්ජෙක්ට්ස්. නුවර තමයි පහසුකම් වැඩිම අඩුම ප්‍රතිඵල පෙන්වන දිස්ත්‍රික්කය. මොකද සමශීතෝෂ්ණ දේශගුණේ ජොලියේ ඉන්නවා කට්ටිය. පාඩම් කරන්න ඕනේ නැහැ. සදා හරිත ගලක වන රේඛා මැද්දේ ගලා වසින දියලි තියෙන ඉතින් අපි නාලා කියලා ඉන්න මොකටද පාස් වෙලයි කියලා. ඒ නිසා අඩුම ලකුණු දෙන්න මම පාස් වුණා.
දැන් ගඟේ මෙහා පැත්තේ ඊට මම එහාට වැන්නේ. මං ඉතින් ගඟට වැටි කියලා. ගඟට වැටුණා එහා පැත්තේ ගියාට පස්සේ අම්මෝ මං වගේ මැට්ටෙක් ඩිස්ත්‍රික් බේසිස් වලට විශ්වවිද්‍යාලේ ගිහිල්ලා. මට හිතා ගන්නවත් බෑ. ගියාට පස්සේ දැක්කේ රා ලෝකේ ඉන්න පිස්සු සේරම එකේ ඉන්නේ. විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒ වගේ පිස්සන් කොටුවක් කොහෙවත් නැහැ කියලා. මේ පළවෙනි පන්ති දෙකේ එහෙම නැහැ. ඊට පස්සේ පැවිදි වෙන්න ඕනකම නිසා රස්සාව නොකරන්න ඕන නිසා මම පෝස්ට් ග්‍රැජුවේට් කරා. මුලේ කඳුලක් නැහැ එකෙක් ගාවත්. ස්ටාෆ් එකෙත් නැහැ ඉගෙන ගන්න උන් ගාවත් නැහැ. උන් ඉන්නේ උන්ගේ තීසීස් එක බල බල. ඉතින් අපි කිල්ලන් ඩැස් ගන්නවා. නම්මනම් අපි ළඟ වැඩ තියෙනවා. මේ විශ්වවිද්‍යාලය ගියා දෙන්න ගියත් ඔය ටීචර් ආපම ටීචර්ගේ පිටිපස්ස දියා බලනවා. ඌව තමයි බල බල. ඉතින් අපිට අර පෝස්ට් ග්‍රැජුවේට් නැහැ. ඉතින් සර එකේ දෙකේ පන්ති ඉගෙන ගන්න ළමයි දගෙනුට අපි කොහොමද බලන්නේ අනිත් වගේ තේ ආකාසානංචායතනේ එන්න ඕනේ විශ්වවිද්‍යාලේ මට මේකනේ දෙකේ පන්ති විභාගෙදී බලන්නේ කොහොමද දෙකේ පන්ති පාඩම් පන්තිදී බලන්නේ කොහොමද දෙකේ පන්ති සිලබස් එකදී බලන්නේ කොහොමද අනිත් විදිහට ඒක නිතරම දිරව ගන්න අරින්න ඕනේ මොකද මේ 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 අවස්ථාවේ මේ ප්‍රස්තාව තියෙන වෙලාවක් සාසනය කියන්නේ අමතක කරන්න එපා මේ දෙකේ පන්ති ළමයා කරන වැඩේ දෙකේ පන්ති ළමයාට ලොකුයි අවිතත් ධ්‍යානයක් ලැබෙන එක හරි ලොකුයි ලැබුණාට පස්සේ දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පනේ සකසෙම සුදු වෙලා රැලක නැගුම රැල බිතුමෙන් හමාරයි මලක පිපීම මලපරිමේ මෙන් හමාරයි ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි ඒක වෙන වෙලාවේ සීරියස් නාට පස්සේ තඹේක වටනකමක් නැහැ අන්නේ වගේ යන්න ඕනේ මේක තඹේක වටනකමක් නැතිකමට අරගෙන නික උපකරණයක් විතරයි වඩු වගේ මල්ලේ තියෙන ආන්නේ මට උන ගියාට පස්සේ එකට කියනවා ආකාසානංචායතන මා අභිනන්දති අභිනන්දනය කරන්නේ අජෝසනය කරන්නේ අභිවදනය කරන්නේ කියන්නේ ඒක ගැන කියන්න දෙයක් නැහැ මොකද්ද ඉතින් ඕකේ මහා දෙයක් නැහැ නේ අභිනන්දනය කරන්නෙත් නැහැ අජෝසනය ඊට බැහැගෙන ජීවත් වෙන්නෙත් නැහැ එතකොට තේිනවා සීක පුද්ගලයාට ඒක ලැබුවට පස්සේ හික්මීමක් තියෙනවා මේ ගැන කටමැත දොඩවන්න එපා කතන්දර ගොතන්න එපා ඊගාවෙකට ලෑස්තියක් මේකේ ගැටුනොත් එතන ටැග් ගහනවා යන්න බෑ ඉස්සරහට ඉතින් ඒ නිසා ඉතින් එනකොට එයා පැට ව්‍යාපෘතිජු ගෙවම් කරන බුහත ගෙවම් කරන ප්‍රජාපති දේව බ්‍රහ්ම මේ ඔක්කොම ගෙවම් කරන තමයි අරූපෙට යන්නේ ඒ කියන්නේ ඒකත් පොළවේ දාලා පාගන්න ඕනේ මේ කුණ්ඩලාභරණයක් අරගෙන ඔළුවේ තියෙන බිම දාලා පාගනවා වගේ පාගලා දාන්න ඕනේ ඒක නිඳ කරන්න නෙමෙයි පෑගුවේ නැත්තම් ඊගාවෙකට යන්න බෑ අපි තාම ඉන්නේ මේ 24 එක තැනක ඒ නිසා මේක උපයනකම් බොහෝම ගෞරවයෙන් උපයනවා ඊට පස්සේ වශී කරාට පස්සේ සිද්ධි කරාට පස්සේ ගෙදයක් නැහැ. يعني සිප්පි කට්ටක් අපි දන්නකෝ සිප්පි කට්ට අපි දැන් උඩරට පලා දෙන්නේ මුහුද දකින්න හරි ලොකු දෙයක්. ගියාම සිප්පි කට්ට හරියට අහුලගෙන ඇවිල්ලා මේසේ ඉස්සරහ තියාගෙන ඉන්නවා. මේ සිප්පි කට්ට වන්නා වෙතන උඩරට නාට මිහිඳු ඇල්ලට ගියා උන්ට දාන්න දෙයක් නැහැ. ආවස්තික වටනාකම මිසක මේකේ වටනාකම නැහැ. මොකද මුදයි නේ මේසු බැම්ම බැඳින්න ගල් බැම්ම බැම්ම ගල් මේ වැට බැඳින්නේ සිප්පි කට්ටුලි. කොරවෙයි අපේ වැද ජීවන ෂෝකේස් එක තියලා ලොක් කරලා තියෙන එක කවුරු හොරකම් කරයි කියලා. මේ කොයි දේ ලැබුවත් ලැබුවට පස්සේ වැඩක් නැහැ. ඉතින් ඕකට තමයි ගෑනු කට්ටිය අකමැති. වඳිනකම් අම්මේ මැනිකේට මොනවද ඕනේ ඕන දෙයක් කියන්න මං අරගෙන බැඳලා පස්සේ මේ පරට්ටි මල වාතේ කියලා ගෑනු වයින්වා. ඒක නිසා ගෑනු හැමදාම මේ අනු කට්ටිය හැම වෙලාවෙම අයිතිවාසිකම් හටන් කොට මොකද ඕනාට වැඩිය අගය කරනවා ලපනම වන් සඳ තේසෝ මී ගුණිනාගේ අන්තිර බලනකොට මේ වලං කට්ටක් වගේ යහපත් අරව ලස්සනක් නැහැ ආකාසානාංචයතනත් එච්චර ඒක තියෙන්නේ පහු කරන හැතැම්ම කණුවක් විතරයි හැතැම්ම කණුවට වැඳ වැඳ ඉන්න එපා හැතැම්ම කරුවන්ට වැඳ වැඳ හිටියොත් ගමන යන්න බෑ ඔක්කොම අතරමඟ පහු වෙන දේ මේ එකකට එකක් වෙනසකුත් නැහැ මොකද එකම ක්‍රමයට බුදුරජාණන් වහන්සේ තංගන ආකාසානංචයතන මාමඤ්ඤ ආකාසානංචයතන තෝ මාමඤ්ඤ ආකාසානන්තස් මිං මාමඤ්ඤ මාමඤ්ඤ ආකාසානංචයතන මාබි නන්දති ආකාසානන්තන මේටි මාමඤ්ඤ ඉතින් මේ අතරම තමයි කොයි එකටත් තියෙන්නේ කරගෙන කරගෙන යනකොට අපේ මට්ටම ඉහළ යනවා මට සැලෙන ගතිය තැවෙන ගතිය අඩු වෙනවා ඒ නිසා එකක අපි හැප්පෙන්න ඉඩ තියෙනවා තරන්ති තරන්ති එක පැන්නට පස්සේ එක දෙයක් නෑ ඊගාවේ කියනවා ඒක කරන ඕමම කර කර යන භික්ෂුවක් කියලා කියන්නේ සීක පුද්ගලෙක් කියලා කියන්නේ පූජාහාරය වස්තු මම සටන පාවා දෙන්නේ කිසිම වෙලාවක පාවා දෙන්නේ එකක් ඉවර වෙනකන් තටමනවා ඊගාවේකට යනවා ඊගාවේකට යන්නේ 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 මේ හතර ක්‍රමයට තමයි ඒකට කියනවා නියම සීක ප්‍රතිපදාව කියලා ඒක නිසා
ආකාසානං චෛතනෙ කියලා අදහස් කරන්නේ තමන් එතෙන්ට ගොඩ වෙන්න හේතු වෙච්ච අරමුණ නැතුව යන්න පුළුවන් බව තේරුම් ගන්න. එහෙම නැත්නම් පෝල් වෝල්ට් එක දානකොට විරිජි පයින්නකොට රිට උඩටම ගිහලා රිට විසිකරන එකට. රිට විසිකරන්න නැතුව යහපැතර පයින්න බෑ. මෙච්චර උඩ යන්න හේතු වෙච්ච රිට කියලා අල්ල බදාගත්තොත් උඩදී එතෙන්ට යනකම් දැඩිසේ අල්ලන්න. රිට රූටන් නැතිව ලුස්සන් නැතිව අල්ලන්න. අල්ල උඩට ගියාට පස්සේ ගලවල විසිකරන්න පුළුවන් ගැට අල්ලීම කල්ලන්නත් ඕන. දැඩිසේ ඇල්ලීමට කරන ප්‍රයත්නය අනිත් පැත්තම අතහැරියි. සම්මර්ෂණ පරාමර්ෂණ කියලා කියනවා. පරාමර්ෂණ කියන්නේ දැඩිසේ අල්ලන. සම්මර්ෂණ කියලා කියන්නේ ඕන වෙලාවට කිවිසි කරනවා. දැහැටි දණ්ඩක් වගේ. වැඩි ගත්ත විසි කරා. ඉතින් මේ දෙකම කරන්න පුළුවන් කියන එකයි බුදුරජාන්සේ කියන්නේ. ඔක දැඩිසේ අල්ලගත්ත එක අතාරින්න බෑ කියන එකක් නෙමෙයි බුදුරජාන්සේ අපිට දීලා තියෙන්නේ. ඒ නිසා සංස්කරණය කරන වෙලාවේ දැඩිසේ අල්ලන්න ඕන. විසි කරන වෙලාවේ අතාරින්න ඕන. ආහන්නේ දෙය කරන්න ගියාට පස්සේ අපේ ඒ යෝගාවචර ජීවිතේ දියුණු වෙනවා. විසිකරන දේවල් වලට සාපේක්ෂව යෝගාවචර ජීවිතේ දියුණු වෙනවා. දියුණු වෙනකොට අර බය සංක නැතිවීමක් සිදු වෙනවා. ඒක තමයි සීක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා භාවනා කරලා මේ සමතේ වඩන්න ඕනේ, ධ්‍යාන වඩන්න ඕනේ, ආකාසානංචයන් තියෙන රහතන් වහන්සේලාට විතර වගේ මත මේකෙන් ඇති කරගන්න බෑ. කාටවත් තියෙනවා. වේග කළ හඳුනගන්න හඳුනගෙන ඒක කරදරයක් මේ බරක් කරගන්න නැතුව ලැබුණට පස්සේ ඒක අතහැරලා ඊගාවකට යන්න පුළුවන් ගතිය ආවොත් අපේ ගමනේ කෙලවර කාටවත් නැත කරන්න බෑ. අපි කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. කිසිම දෙයක් අතහරින්නෙත් නැහැ. හැම දෙෙම වඩු වගේ ආයුධය වගේ පාවිච්චි කරලා ඇති කරගෙන යනවා. අන්න ඒකෙදී ආකාසානංචයේ සම්දිස්ථානයක් රූපී අතහැරලා අරූපීට යෑමේ ආශෙන්තරාව රන්වේකේ දුවල දුවල ගිහිල්ලා වේගය කවලා වාගත වෙන අවස්ථාව. ඝණයක නෙවෙයි දැන් අපි සමතුලිත නිගන්නේ තරලයක. ඒක කරන්න පුළුවන්. ආන්නේ කරන්න පුළුවන් හැකියාව කරන කෙනාට බුද්ධ ශාසනය ඇත්තේ නෙවෙයි මේක හරියට කැඳේ කර බීරු වගේ කියලා දෙනවා. සසුතුමේ ඥානය තියාගන්න භාවනාත් කරන්න කරලා මේ වෙලාවේදී ඇති වෙන විපරිණාමයේ පෙරලිය පරිණාමයේ පෙරලියක් බව මතක තියාගන්න. මිනිස්යාගේ පරිණාමයේ පෙරලියක් ඒක කරගැනීමට තමන්ට කුසල ඡන්දේ 15 වෙනි පිණිසයි ධර්ම දේශනා කරන්නේ. කුසල ඡන්දේ 15 වේවා. ඒක දඩමීමා කරන ඉනිමගේ පාදයක් කරගෙන ඉහළට ගමනේ ඉහළට යන්න හේතු පාදක වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දැන් පැයකට ආසන්න කාලයක් නැත්නම් පොඩ්ඩක් වැඩි කාලයක් දේශනාව සඳහා අරගෙන තිනවා. ඉතින් අපි දේශනා සතිවාරයේ සමාප්ත කරන්න ඉස්සෙල්ලා කාටරි කියන්න කරන්න යමක් තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් වෙලාව ගනිමු. එහෙම නැත්නම් අපි එත්තවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ ලෝකවාසී සියලු සත්‍යයන් සමග මේ කුසලිය හදා බෙදා ගැනීමට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න ප්‍රකාශ නැත්නම් තනසනේ පරිස්සාර ඉතේ දෙමෝසයිට දෙකරන්සේ උනතරමේ ප්‍රිය ප්‍රභාව එකින් මනාපයම් මනාපමනාපදේ කලෙම හිඳේ රක්තමහ ගංගේවර සේක බුද්ධයන්ට ඒ වගේ ඇති වෙනවා කියලා කියන්නේ තමයි ඒක. එතකොට මේ අර පටිගානසේ රාගානසේ හේවෙන් ඒ දුසාය තියෙන දැස් නිමිල නැත්නම් සංඥා ගාත සංඥා නිසා දසanse මොනකොම නේද හතන් වංශලාට වෙන එක කෙලෙස් වාසනාව කියලා කියනවා. කෙලෙස් වාසනාව කියලා එකක් තියෙනවා. සරුවත් යනසේ සවාසනා සකල ක්ලේශ දුරු කරපු නිසා අවාසනාවන්ත පුද්ගලයෙක් කියලා කියන සරුවත් යන වෙන්නේවා. සරුවත් යනසේ අවාසනාවන්ත පුද්ගලයෙක් මොකද සවාසනා සකල ක්ලේශ දුරු කරපු අවාසනාව තමයි ඒක. ඒක හින්දු කට්ටිය කියන බුදුන්ට වැඳපම මූණ බලන්න එපා කියලා. අදම අපලයි දෙවිලෙම දිනන එකට මූණ වහලා තියාගෙන මොකද දසවෙනි අවතාරේ අපිට ඔය පිස්සු ඇවිත් කට්ටේ මොකද හසරවත් යන හන්සේ දකින්නට පුදුම බයක් තියෙන්නේ දුර මොකද ඒක බයයි අය වාසනාවන්ත පුද්ගලයනේ මගුලක් හරියන්නේ දරුවෝ ඇති වෙන්නේ බිස්නස් එකක් කරන්න බෑ ඉගෙන ගන්න එපයි කියලා සිතා ඔබ මස් අද ස්වාමිනාදන් කියලා ඒ මිනිස්ටර් හම්බෙන්න ගියා ඔය මේ පාර්ලිමේන්තු දාසේ ගියනවා අම්බල පැයකයි 20කට කතා නේ කියන්නේ. හරිම ෂෝක් මිනිසයා. එයා මේ අධිකරණ මේ
හිරගෙවල් පිළිබඳව මේ අයිති තියෙන ඕන එලා කයිලා කරන්න ඉව කොහොඳයි කිව්ව. ඒ සතිය කියන එක තේරෙන්නේ නැහැ කිව්වා. බොහොම අහිංසකව කියනවා. අපේ කට්ටිය වගේ නෙවෙයි. විනාඩි 40ක් ගියාට පස්සේ නිකන් මට කියුණා මේක බුදුජාණන් වහන්සේ කියපුවා. ස්වාමීන් වහන්සේ ඔක කියන්න එපා පටන් ගන්නකොට ලෝකේ පහළට උත්තම පුද්ගලයා කියපුවා කියලා මේ සතිය සතිය කිව්වට වැඩක් නැහෙනේ. මේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියවන ඉවරනේ. මට තේරෙනවා නේ එහෙනම්. ඉතින් ඒව කිව්වට දැන් ඇන්ට ඇඟට කඩාපයින්න මේ මනුස්සයා මගේ ස්වාමී කියලා කියනවා අනම්මන. එතකොට මම කෝ ඒක ආදී ගාටි ගාටි. 40කින් තේරුම් ගත්තාම ලෝක දැන් අපේ මැට්ටන්ට අපි 40ක් කිව්වත් තේරෙන්නේ නැහැ. ඊනවද ස්වාමකෝ බෝඩ්ලා ගන්න. ආ ස්වාමී හරියන්නේ ඔක ළමයින්ද හරියන්නේ ඔක ෆිලොසොෆර්ස්ලට හරියන්නේ මේ වගේ ගැඹුරු ධර්ම කොහෙද පොඩි ළමයින්ට තේරෙන්නේ තේරෙන්නේ නැහැ කියලා දෙන්න එපා කියලා දෙන්න එපා හරියන්නේ නැහැ වැඩන්නේ නැහැ කියලා වේට් කරනවා ඊට පස්සේ අපි මේකට සම්මන්ත්‍රණ අප්ප පහක වැඩන්නේ නැහැ හැමතුනේ පොරුවට මිනිස්සු ඇවිල්ලා නිකන් ඉඳිලා කාලා බිල යනවා ඊට පස්සේ වැඩක් කියන්නේ ඔබ හන්ට ඉන්න රේඩියෝ එක කෙරිම කියන්නේ විමර්ශක කියනවා මේ වගේ ගැඹුරු ධර්ම පොඩි ළමයින්ට කියපුවාම ඉගෙන ගන්න නැතුව යනවා ඔබටත් මං කියන්නේ ඒකයි වයස බඳිකේ මුලින් ඊට පස්සේ ඌට මේ ආතබූතය මොකක්වත් කරන්න බිස්නස් එකක් කරන්න බෑ ෆෝවර්ඩ් ප්ලෑනින් එකක් ගන්න බෑ මොනවත් කරන්න බෑ හැම වෙලාවෙම කරන අනිච්චන් දුක්ඛං නැත්තම් නිච්චං අනිච්චන්ති සමන්ති සමනාවදන්තේ කටබ්බි බින්දේ කලහං කරන්නේ අලි කචල් මේ ලෝකයේ ඇතුලේ අලි අවුලකටපත් වෙනවා ඉතින් ගුරු පඬිසාර කියන්නේ දෙලොවක් අතර හිර වෙනවා කියන බෙදර යනවා ආය භාවනා කරනවා ආය එනවා මොන කචල් එකක්ද කියලා බලන්න මොලේ ක්‍රේල් වෙන්නේ නැතු ඉතුරු වෙයිද කියලා බිනා වෙන බේතියනේ කකා හිටියනේ මතකනේ හැමදාම ඇවිල්ලා කියනවා මේමයි සාන්තෝරණ විශ්වවිද්‍යාලයට පාඩම් කරනවා හොඳයි ඔන්න විශ්වවිද්‍යාලයට ගියා හොඳයි ඔන්න රස්සාවක් වුණ හොඳයි ඔන්න ගෑණියක් එක්ක ලව් එක පටන් ගත්තා හොඳයි දැන් සාන්ත මට පැවිදි වෙන්න ඉතින් මේක මේ ක්‍රේල් වෙන හැටි බලන්න මේ අම්ලතර සාත්‍රාට මොන විදිහවත් මේක හිතා ගන්න බෑනේ මේ වතුරේ දාන මේ ගින්නේ දාන මේ වතුරේ දානවල රත්තරම් බාදයක් මැදිනකොට කම්මල් කාර්යය කරන්න වැඩි. ගින්නේ දානවා පළහනවා ආය වතුර දානවා. ආය ගින්නේ දානවා පළහනවා වතුර දානවා. රත්තරන් බයින් නැතු කුණු හරපෙන් එක්ක වතුර දාපජකෝ එක්ක මේ මොන බගුලක්ද මේ කරන්නේ? මේ වතුර දානවා. මෙදල මෙතර මැල්ල රත් වෙන දාන සවුන බාත් එක. හොඳටම ස්ටිම් කරලා ගිහලා ඇල් වතුරේ බස. සවුන බාත් කරනකොට අයිස්කූල් වතුරේ පණින්න ඕනේ. බැලලා ඇඟ හොඳටම කූල් වුණාන් පස්සේ ආය ගිහලා ස්ටිම් කරන්න ඕනේ. දාඩිය දානවා. ආය බසන්න ඕනේ. එම් පැලිලා නැහිනවා. කොලෙස්ටරෝල් තියා මේ දේ තියා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මුලින්ම අපිට දීලා තියෙන හුරුතලයක් නෙවෙයි. මේ ආල වට්ටම් කරවට කරන්න පුළුවන් එකක් නෙවෙයි. උළුවට නම් කවම බැඳන් කවම මෙන්න පළහනවා මෙන්න වතුර දාන. මෙන්න පළහනවා මෙන්න වතුර දාන. ඉතින් සීදි විනසා ගත්තේ නැත්තම් පිටර දුන්න නැත්තම් පුදුම වෙන්නේ. ඒක නිසා රාවල් පිට රාහුල් හැමදෙකම මහත්ව මහානකම් කරන්න රහත්ලා ඉන්නෝනි. මහානකම් කරන්න බැහැ කියලා රහත් වෙන්නේ නේද? මහානකම කරන මිනිස්සු රහතන් වහන්සේලමක් ඉන්නවා වඳින්න වඩන මොකද? පොඩි සෙල්ලමක් නෙමෙයි මේ දෙක දෙපැත්ත ඇතේ තියන යන්නේ සම්පූර්ණ අන්තයයි තා පොඩි ළමයකට සත්‍ය පුරුදු වුණොත් ඒ ළමයා දෙමව්පියන් කෙලින්ම ගිහිල්ලා කියනවා මම පන්ති පළවෙනි වෙන්න පුළුවන් ඇති වැඩේ මොකද්ද? ඒකෙක් මට ලියනවා මට දැන් හොඳටම ෂුවර් සවන්ස ඕන දෙයක් බලන්න ටක් ගාලා මට පුළුවන් මම මොකද්දටද ලකුණු ලැබිලා තියෙන්නේ මොකද්ද ඇති වැඩේ? ඉතින් අම්මමයින් අහනවා දැන් ඔබ වහන්සේ උත්තර දෙන්නේ. ඊට පස්සේ ඌ කියනවා මට කොහොමද පැවිදිෙන්න ඕනේ. හැබැයි සංස ඒකවත් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා යටි ලියනවා. ඒල ආයෙ කියලා තේරෙන්නට මට පැවිදිෙන්න ඕනේ. කියන්නේ මනසට තේරෙනවා මේ කොයි දේ ලැබුවත් ඇති වැඩක් නැහැ. අපි ඒක ලබන්නේ පච කරන්නේ. මොන දේ ලැබුවත් පච කරන්නේ. ඒක කොහොමද මනසකට ලකුණුබරේ වම් ලකුණුමොලේ දකුණුමොලේ වම්බලේ මම්මොලේ හරියට බැඩ්මින්ටන් ගහනකොට මෙහෙම මෙහෙම කරනවා. ඔයගොල්ලෝ රැකට් එක යන හැටි මෙහෙමනේ බලන්නේ. ඒවත් වනේ ඒ වගේ තමයි දකුණු මුලේ තියෙනවා වම් මුලේ තියෙනවා දකුණු වලට ඉතින් එක තැනක මානසිකත්වයක් හිටින්න බෑ වර්ධනයක් වෙන්න බෑ පෙරලෙන ගලිය පාසින බැඳි පෙරලෙන ගලක් තියෙන අපිට කියලා තියෙන අමල දාතල එකම විශයක් හදාගබ එකම ගෑණියක් කරගන්නේ ගියක් තියාගන්නේ ඒක පාසි බැඳෙන්න නරපන් කියලා නේ ඔය අමල සතු උගන්නන්නේ අපිට බුදුන්ද කියලා අම්ම තාත්ත කියන්නේ අහපන් හැබැයි පෙරලෙන දැසක් ඉතින් පෙරලෙන කාට මොකද මට්ටම් වෙනවා ආය මොකුත් නැ මේ ඔය අපේ ගෙවල් වලට පල්ලයක් අඟේ හැරෙන දැන තියෙනවා මේ මල්ලුලුයි වෙන වක්කලන් තියෙනවා මේ අපි ඔය නානේක වගේ ඇතුලේ තියෙන ගල් සේරම රවු ඉකේ වක්කලෙම රවු ඔක්කොම රවු මොකද වැලිත් එක්ක ඇවිල්ලා වතුර ඇදලා කැපිලා පූල් සීන පොඩි පොඩි නාන්න පුළුවන් පූල් ලක්ෂණයි ජීවහම දිව්‍ය ලෝකේ වහල් හැම ගලක්ම එහෙම මදින්න කොච්චර වෙලා යනවද කොහොම වෙනවද කියන්නේ ආයේ කඳුලක් පාසි බැඳිලා නැහැ බැඳෙන්න බෑ
සියෝගේ භාවනා කරන එක කැපිලා 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 මේක මොන හැඩෙන් පටන් ගත්තත් රවුම් වෙනවා. ආකාශ වස්තු කැරකිලා 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 ග්‍රහයක් බවට පත් වෙනවා කියලා කියන්නේ රවුම් වුණාට පස්සේ ග්‍රහය කියන. එහෙම නැත්නම් ඒකට කියන උල්කාපාත කියන. හැඩ වෙනස්. වි හැප්පෙන්නේ නැහෙනේ වාතය කරගෙන මොන වේවක හැප්පෙන්න දෙයක් නැහෙනේ වාතය නැහෙනේ. ඒත් කැරකිලා 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 රවුම් වෙනවා. රවුම් වුණාට පස්සේ අපේ ලෝකෙත් එක්ක සම්බන්ධයක් ඇතිවෙනවා. එයා ග්‍රහයක් බවට පත් වෙනවා. කැරකිලා විනාශ වෙන જાත් වෙනවා එක එක හැඩ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට ඔක්කොම රවුම් වෙලා ඉස බාලා තට්ටෙ බෑදිලා ඈතින් ලගේ තැගි ආපිස් එක්කෙන් වෙන්නේ තට්ටෙ එක්කෙන්. ඉතින් පුළුවන් නම් කපන් බෑ නක මේ කාටවත් කියන්න බෑ කරපන් කියලා නම් අනේ ඒක මහා භයානක ඔගේ කීමක් අසහද බඳම ඒක වෙනම කතාවක් ඒකට ප්‍රශ්න නැහැ. මේක නම් කියන්න බෑ කාටවත් පැවිදිවන් කියලා මොනවද දෙන්නේ දෙන්න තියෙන ඔබ කිනාප ටික බිම තියපන්කො. ඒක මගේ නෝන බලාගනි. ඵලයන් ඉස්සරහට ගිහිල්ලා ඉන්න කාලේ ජීවත් වෙනවා. මේද ලොකු තාන්ති කියන ගේමනතන තින්න කාලේ අවුරුදු කාලේ මිනිස්සේ රෙද්දත් ගලවලා මේ මුකස් තියලා සූදු කෙල්ල පරදින්නේ. අතේ තියෙන සල්ලි ඔක්කොම දීලා සරමත් තියලා අත් දෙකෙන් කාගෙන ඉඳාට තිනවලු උට මහාන කෙරුවයි කියලා. අද අපි මහාන කෙරුවයි කියන අන්තිම සතියට කෙලවලා. ඉතින් දැන් මේ කට්ටිය මහාන කරනවායි කියලා කියන්නේ සූදු කෙලවලා ආය සතේත් නැහැ. ගෙදර තියෙන සල්ලි තියලා ගෑණිත් උකස් තියලා සරමත් උකස් තියලා අත් දෙක වහන සූදු කෙලිනු. අපිට බුදුහාමරෝ දීලා තියෙන එක තියා බලනකොට බුදුමාහාර බුදු සද්ධාවත් තියෙන්න ඕනේ අපිට බුදුහාමරෝ කෙරේ වැඳලා දෝත්මතුන් දීලා වඳින්න මේ උත්තරය අපිට දෙන්නේ අපේ මනුස්සකම විතරයි. අපි මේ අල්ලලා තියෙන ඕන දෙයක් තියන්න බලේ තියෙනකන් ඒක බිම තියෙනකන් බුදුහාමරෝ කරපන්නේ. කෙලවනවා සූදු කෙලවනවා අන්තිම සතියට වාසලා ගා කන තැන්න බති ආකාසානංචායතන අතර මැද තියෙන එක කිස්තන රූප ධර්මලි අයිංග අනික්්‍යවතික තාම තියෙනවා. ඉති මේ සෙල්ලම කරනොට තියෙනවා අපි මේ ජීවිතය කොච්චට පර්යේෂණ ඇද කරන්න ආරය පර්යේෂණය කරන ස කියන ලොකුදා තියන කාල කියන්නේ පර්යේෂණ දිනන්ඩ ඕන්නෑ පර්යේෂණ කිරීමෙන් පවා වන්දනීයයි පූජනීය පිරිපේනවා අවුනේය පහුනේය දක්නය අංජලි කරණය දුර සිට ගෙනල්ල වැඳලා කියලව දින්න වච. රාජරාජ අමාත්‍යාගෙන් ඉඳ කරපු දේවල් දෙන්න වටිනවා. දෝත්මතුන් දීලා අංජලි කර්ණේ කරන්න හිතෙනවා. මොකද මේ කරන්න එකවත් තමන්ගේ පරිවේශණය ජීවිත පරිවේශණය කරන එකත් පොඩි නැහැ. ඉන්සා කීයෙන් කී දනාලයකට හිත යොදන්නේ මං කියන්නේ උනන්දු කරවන්නේ කියලා. හිත යොදන එක බව. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ප්‍රශ්න කියලා අරගෙන අපේ කම්පැනි කට්ටිය කරගෙන ඒගොල්ලගේ ප්‍රශ්න ඔක්කොම බෙදාගෙන කරන එකයි කියන්නේ. මම මොකටද කියුවේ මට මතකයි. මනාවමනාවෙන් යන මොදේ මනාවමනාවේ ඇති වෙන්නේ අනිත්‍ය මනුෂ්‍යාත්මයෙන්ද නෑ වාසන. කෙලෙස් වාසනාව කියලා එකක් තියෙන පුරුද්දට යන. හැබැයි යනකොට එයා දන්නවා මම මේක භාවනා කරලා කඩපු එකක් කියලා. ඒ කියන්නේ එනම ඒව පුස් බව දන්නවා, බොල් බව දන්නවා. ඒකට කියනවා දර්ශනයක් විදිහට ඔය මාළුවා වැල් කියලා જાතියක් තියෙනවා. මේ අපි කියන්නේ මේ සිල්ලුවට තියෙන පුස්වැල් තවල තියෙනවා. පොල් ගස් වලට තියෙන මෙන්න මේ ගහ විතර මහතයි ගහ පුස්වැල් මේ අක්කර ගානක වැහිලා තිබ්බ කැපුවා. මට පුදුම දුකක් හිතුණා. ඒ වැලක් කැපුවාම මාස ගානක් දළු දානවා. දවුව වැස්ස වැටෙනවා. ගහේ දැල්ල තාම දන්නේ නැහැ කපලයි කියලා. මලුත් හට ගන්නවලු. අටවචන් වාසලා කොහොම හරි කියනවා කවදාකවත් වයිබල් සීඩ් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ. ඒ ඒ මල් හැදුනට ඇට හරියන්නේ නැති. හැබැයි ඔක්කොම වැඩ යනවා. මොකද අවුව වැස්ස දබිනවා ඔක්කොම තියෙනවා වැලි පෝෂණය තියෙනවා වැල දිර දිට දිර දිර මාස ගානක් මරනවා. ඉතින් ඒ කාලය ඇතුළත පේන්නේ උඩිතල බලන්න පේන්නේ වැල පණ තියෙනවා. අවුවට වැස්සට ප්‍රචාරය දාන. වැල කරන්නේ මුළු කුටි ටික සේරම වහගෙන තිබ්බේ. මේ කඳ මෙච්චර විතරම ගැන මේ ගහ කැඩේ තියෙන අරළු බහැලා නිකන් හැඩේ එක 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 හැඩේ ඉතිහාසගත වෙන්න තිබුණ වෙලක් තර්පෙක් ගියා වගේ නේ යන්නේ. ගහ මෙහෙම පොඩ්ඩයි ගහ වගේ තියෙන. ඊට පස්සේ අතු බෙදිලා ඔක්කොම වැහිලා
ඉතින් අටුවචාන් වහන්සේ නිදර්ශන දෙන එහෙම පුස්සලක් කපුවම මාස ගාණක් ඒක ජීවත් වෙනවා. ජීවත් වෙන කවදාත් ඵලදායි බීජ හට ගන්න. එනිසා රහතන් වහන්සේ මිනිස්සු වගේ මූණ තද වෙනවා, රහස වෙනවා, රස. ප්‍රියන් ඇතුළතම යාට කණ්ණාඩි ඉස්සරින් උඩ තියෙන මට දැන් තද වෙලා ඉන්නේ. ඉතින් හච්චිට කතා අරගෙන මගේ මූණ කතා ගණන් ගන්න එපා. ඒ පුරුද්දට එන දේ. කෙලස් සාත් නැන්සාර වඳුරු කුලීප දෙච්ච ගාට වක්කඩයක් ළඟ යනකොට බැනලා ඇඬ හිතෙනවා. ඉතින් ඔක්කොම වයින මේ මහානගම රකපංකෝ බෙකේපයි බහැරපලයන් කියලා බුදුහාම කියන නෑ යරහත්. අය ගිනාව පුරුද්දට බැනලා ඇඬ ඉතින් බුදුරජාණන් වහන්සේ නොවිතින්ද බහිණ මනසේ අකුසල් කරගන්න. ඇති වගේ එකකින් කිය ඌ වසලයා කියලා මේ කතා කරනවා මනුස්සයා තමයි ඒව වසලේ ආ වසලේ කියලා කතා කරයි. ඒ මිනිස්සු බයිනෝ මේ බයන්න මේ තාමත් කුලවාදයක් ඇති කරගෙන ඉන්නවා. දැන් බුදුන් කියන්නේ නේ ආයේ ගිනාවු පුරුද්ද. අවුරුදු අව මහත්ම ගානක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා වසලයා කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒවට පුත්‍රයන් හසේ දොස් ගන්න හැබැයි හොඳ නැහැ. අනු බුදුන් හසේ අරසා ගන්න. කෙලෙස් වාසන. ඉතින් කෙලෙස් වාසන නැති අවාසනාවන්ත කෙනා නැත්තම් තවාසන සක්ලක්ලේශ දුරු කරනවා කියන්නේ රහතන් වහන්සේ පුත්‍ර ජන සත්‍ර වෙනස. ප්‍රින්සේ ඒකෙන්වත් කාටවත් පව වෙන්න දෙන්නේ නැහැ. ඒක තේරෙනවා. කියන්නේ මගේ තියෙන වැරද්දෙන් කාටවත් පවක් වෙන්න පවක් වුණොත් බුදුහන්සු වග වෙනවා. මගේ නරක කතාවක් නිසා කාටවත් හිතමනාපුණොත් බුදුන් කියන්නේ ඒක යාගේ දෝෂ නෙවෙයි මගේ දෝෂ. රහතන් වහන්සේට ඒ වගේ කීම කරන්න බෑ. රහතන් වහන්සේ දිහා බැලලා රහතන් වහන්සේ නෙවෙයි කියලා හිතලා බණින්න ඉඩ දිනව කවුරුත්. අනේ ආර්යපාදී කරන්නේ මුතු කිරින් දැක්කට කවදාක හින් දකින්නට ප්‍රසාදේ පහළ වෙනවා. ඒ කියන්නේ බුදුන්සේ අනුන්ගේ පව් වෙනවොත් භාවනා කරලා තියෙනවා. කාට හරි බුදුහමර කෙරුවන්න අරමුණු කරන පව් කරන්න දෙන්නේ නැහැ. පව් කෙරුවොත් බුදුන්සේ පිටිපස්සෙන් කිල්ලා හරි එයා ගොඩ දානවා. අපිට නැහැනේ අපි එහෙම මට මෙයා තරහ වෙලා ඉන්නේ. මට කරන්න දෙයක් නැහැ කියලා අපි හිතනවානේ. බුදුන්සේ එහෙම කරන්න බෑ. වගවීමක් තියෙනවා මානවය කරන හැම කුසලයකටම අකුසලයෙන් බුදුහන්සේ වග වෙනවා. ඒ ජීවිතේ නිසා පොඩි වැඩක් නෙවෙයි. ඒක මුළු විශ්වගත ජීවිතයක් තියෙනවා. කවුරු බුදුරජාණන්සේගේ සම්බන්ධ කරන කිරුවත් නොමනාවක් හිතා ගන්න බෑ. හිතුවොත් ඒක බුදුරජාණන්සේට උදරයි. සිතා බුදුරජාණන්සේ ඉන්න අවුරුදු 45 ගන්න නෙවෙයි හිතන්. පිරුණම් පැයට පස්සේ මොකද වෙන්නේ කියලා. මම ලෝසාන්ගෙන් අහුව මොකද්ද මේ ගාත මේ කරන්නේ ඊට පස්සේ කොහොමද නම අපේ ඉන්නකම් කරන ටික ඉන්නකම් ජයපරාජයකින් වැඩ වැඩක් නැහැ. අපි ඉතුරු කරලා මැරෙන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. ඒකට විතරක් ජීවත් වෙන්නේ. මේ ඉන්නක ජය ගන්නවා, පරාජය ගන්නවා, අරුත් එක්ක හොඳයි, මෝත් එක්ක හොඳයි. ඒ ටික අවුරුදු වැඩිම 100යි හිටින්නේ. මොකද මේ මිනිස්සේ ලෝකේ හිටියයි කියන එක. යයි ඒකනේ තුගලෙන ආදර්ශය කියන එක. ඒක මිනිස්සුකට මේ ඉදිනදා ජීවිතයකට ගහගන්නත් බැරුව ඉන්නේ. රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේ එතන යෝග පුරුෂයෝ ඉයවගෙන හිතන්නේ ඔය මිනිස්සු මොනවා හිතුවත් ඔය මිනිස්සු තියන අසහනින් ඉන්න කෙනානේ මම ඉතුරු කළ මැරෙන ආදර්ශය මොකද්ද කියන එක තමයි බලන්නේ. ඉතින් ඒක පුදුම විදියට ඥානාරාම සාන්තේ පණ්ඩිත සාන්තේ මොන්නම දෙයක්වත් අපි හිතන විදිහේ නෙවෙයි තවස්ථා හතරක් විතර හිතලා තමයි කල්පනා කරන්නේ. මේකෙන් මම ලෝකෙට දෙන පණිවිඩය මොකද්ද කියන එක විතරයි හිතන්නේ. මේ මිනිස්සු තරහ වෙනවද කියන එක හිතන්නේ. ඉතින් අපිට තියෙන අපි ගැන හැඟීමක් හිතුව කටයුතු කරනවා කියන්නේ ලේස් ගානක් ගංගාහර ලෝකේ ඉඳලා මේක දිහා බලලා රහතන් වහන්සේ දිහා බලලා බුදුහාමසෝ මේක දිහා බලන්නේ කොහොමද කියන හිතලා තමයි උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ බැඳිලා නැහැ. දුන්නොත් උත්තරය හොල්ලන්නේ නැහැ. අපි එහෙම නෙවෙයි මේ මුනිචාන මේ සතුට වෙන්න කරනවානේ. එහෙම එකක් නෙවෙයි. සාසනික කියන්නේ මේ වගේ ගැඹුරු දෙයක්. ඒක ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න එපා. දරෙන් තන උන්ගෙන් අමුතු දෙයක් තියෙනවා ඉඳලා මාරක් කියලා කාල පීඩාවල් වලට කියලා දුන්නා. වේවැල් දිනේ තැනක ඉඳලා තිනවා එපාම වෙලා ගිහින්. පස්සේ පදවිසවන්ස යනකොට දර හොයන්න ගිහිල්ලා හන්දෑවට වතුර ටිකක් උණු කරගන්න. උදේවලුගේ ඩායිකෝ ඇවිල්ලා යනකොට කවුරක්වත් නැතිලු. ඉතින් කල් හන්දෑවට උණු වතුර ටිකක් තමයි කරගන්න පුළුවන් වෙන්නේ මං දර හොයන්න ගියයි කියන්නේ. පදවිසවන්සේ තේ જાති. අමුතුම කතරේ තියෙනවා නේද මෙල් ඒ ඕක තමයි. ඒ කියන්නේ කවුද ඇවිල්ලා දීපු පරණ වෙච්ච නිලි ගෙඩි වගේ දීලා තියෙනවා. ඒක තම්බගෙන බොන්න පුළුවන්. ඒකට දර නැහැ. ලිග්ගල් නැහැ. මුට්ටි නැහැ. ඒ ඔක්කොම හොදන කෙඩියක් හරි සුද්ධ කරන ඉතින් මේ සාන්ති යනකොට දර හොයනවලු කිහිල්ල වෙලා. ඉතින් ඒකට හරි සතුරු දෙකේ තුනේ එකේ කොටිය. එක නෙවෙයි ඒක. දෙකේ කොටිය දුර. සාන්ති වෙන දාගෙන ඉන්නවලු. කඳයි. බලනකොට බුදියා ඉන්න කොට්ටේ කනවලු වේවි.
මේ අමු වේයෝ කන ගඳ එතන මොනවා කරන්නේ කොට්ටපැත්තක තිබ්බ දෙයක්. ඊළඟට 47 මෙතන තිබුණේ ඉස්සර 47 කාමරේ. උකට ආව ඉස්සයිල් කාමරේ. ඇවිල්ලා එයා මේ බහල දෙක පුරුට් වෙන දනේ වතුර වැටෙනවා. ඉතින් එයා ගිහිල්ලා බණ්ඩාරට කියලා තිබුණා මෙහෙමයි මේ. බහල තිබුණා හදලා දෙන්න කියලා. මානසික මහත් ඇවිල්ලා කව මහත් එක්ක ආවා අන්තවන්තූරට අද. මේ බහල තිබුණා කිව්ව හොඳයි ඉතින් බලලා හදලා දෙන්න කියලා කියනවා මෙහෙම යෝගාවචරියෝ මේ බහල තිබුණායි කියලා ඔෆිස් එකට කියන්න තරම් ගල්දිය පන්සිවාසයේ වහල තෙමෙනකොට ගොටුවත් ඔළුවේ තියාගෙන ඉන්නවලු වහින වෙලා. කාටවත් කියන්නේ නැහැ. මොකටේ? අපි මෙහා වේ අපිට සීලින් ගහ දෙන්න කියන්නේ. ත්‍යාකර්ෂණ කර දෙන්න කියන්නේ. සීට් මාරු කරන්න කියන්නේ. මොහොන්ද යෝගාචරය කියලා ලොකු අහපුරාන. ඒ ඊශ්‍රායෙල් මිනිස්සයා එහාට කිව්වෙත් නැහැ. ආර්ජෝ මාතර ගෝයි හරි ගස්ලා දෙන්න කියලා හදලා දෙන්නේ කියලා. කිනෝ ඔන්න අපේ භාවනාවේ හැටි. අපි මේ ඔක්කොම සුකෝවෝගේ ඉල්ලනවා. දැනරි මුත්තු සාන්දිකේ කකුල් දෙක තෙමෙන්නේ නැත්නම් දණින් දෙක නැත්නම් බාහම කරපන්. හරි ආසයි අපි ලොකු සාන්දිත් හරි ආසයි සුකෝභෝගී දේවල්. ලැබුණ දේ පාවිච්චි කරන්න. කවදාවත්. හරික මර ජීවන් මේක වල දීපන් කියලා කතාවක් නැහැ. ඒ ගල්ති පරිසංසිත ඒවා. අපි වෙනුවෙන් සැප වෙනුවෙන් ඕනම දෙයක් වෙනේ හටන්කොට. උන්වහන්සේට උලක් එකයි පිලක් එකයි. ඕන දණක යනවා. තමන්වහන්සේ දන්නව ෂුවර්. වැස්ස වෙන වෙලාවේ ඉන්න කුටියේ තෙමෙනවා නක් පාවොක්සයිඩ් ළඟට දායකයා යනකොට බඩ බැඳ මෙව කරන පෙරලෙනවලු බිම. බඩේ දැවිල්ල. ඒත් මෙනෙහි කර කර. දායකයවලු ඇයි කියන්නේ? ආගම කොටද? මට කතා මේ ආයෙ කරගෙන යන්න ගහයි මේ. මේ බඩ දැවිල්ල තියෙනකොට ඉඳගෙන ඉන්න බෑ. ඒකක් වම් කරන්න බෑ. වාඩි වෙලා ඇකිලිලා පොළොවේ පෙරලෙනවා. じゃ අපිට මේ පොඩ්ඩක් දෙයක් ආවම ස්පෙෂලිස්ට් චැනල් එකට නේද යන්නේ බෙන්ස් කාර්යයේ දේද ගහන්නේ නේද කිය. බයිලනේ අපිට තියෙන්නේ. ඒ කියන්නේ කවදාකවත් ඒ පෙරහුරුවත් නැහැ නිවන තියා භවනා නනකම තියා. මේ මහානේ පැවිද්ද කියන එකේ පෙරහුරුවක් අත්තයි. ඒක මොකද හේතුව? අපි ධායකෝ ඡපදීල වැඩි අපිට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන නිවන් දකින්න ඉන්ටර්කූලර් කියන්නේ. නැත්තම් ඉන්ටර්සිටි එකේ නගින්න ඕනේ. හයිවේ එකේ යන්න ඕනේ. නෑ. ඒ වෙලාවේදී Taman ඇඩප් වෙන හැටි හැඩ ගැහෙන හැටිෙන් කීත හැකි. අවාසනා සකලක් ලෙස නැත්තම් අවාසනාද කියන එක සුදුකට ඇකි ගෙට ගැරන්ටි එක ආව වෙලාවෙ ඉතින් මී එක ආව වෙලාව අන්න වලදී සවාසන සකල ක්ලේශද නැත්තම් මීගේ අම්මා උග පාණ්ඩගේ ආගෙන ගැරන්ටි එක ආවම පොල්ල උසන පණින හැටි දිහා බලනවා එදා ගැතේ ඕන්න අපේ චරියාව අපි එළියෙන් ඉන්නේ වීදුරු ගයක් ඇතුලේ ඇඳුම් මාරු කරන්නේ ඒ නිසා පරිස්සමින් ඇඳුම් මාරු කරපන් ආතන අතට ඒ ගාන නැ වීදුරු ගේ උනත් ගල්ගුවා වුණා හෙත් එකයි මොකද කරන දේ කියනවා කීන් දේ කරනවා එතකොට කෙලස් තියෙනවා යා බොහොම ප්‍රතිප්‍රතිදී බාර ගන්න. මට මේ කෙලස් තියෙනවා. ඒ ඊට පස්සේ කෙලස් වලට ඉන්න බෑ. වසංග ගන්න නෑනේ. පුතජනක වැඩේම ඒක වසංග කරනවා. ඒකයි කෙලස් බොහොම ජයට ලැබෙන. සංකේතයෙන් ආර්යමන් සම්දිය කියලා බුදුඥාන සිද්දේශන කරන සමාධිය සම්මා සමාධිය අරූප ධ්‍යාන සමාධිය අත්‍ය රූප ධ්‍යාන සමාධියට ඉසු අප උපේක්ෂාවේ තමයි යන්නේ බුදුඥානසේ ආර්යමන් සම්දිය කියලා පෙන්වන්නේ හතරවෙනි ධ්‍යාන උපේක්ෂා සතිපාරි සුද්ධි චතුත්ථ ඥාන සමා ඊට පස්සේ ඉන්නේ කියන්නේ උපේක්ෂාවම තමයි උපේක්ෂා රූප නැති එක අරූපේ අකසනංචය විඥානචය අකිංචය නැති මේව සංඥා ආදාන ඒව ගැන ඉච්චරම අවශ්‍ය නැහැ හැබැයි මේ අභිඥා ලබන්න අනිවාර්යයෙන්ම මේ හතරම. අභිඥා කියන්නේ ලෞකික දේවල්නේ. ආකාර මේ ඔය දිබ්බ චක්ක දිබ්බ සෝත වගේ දේවල්. ඒ ටික ලබන්නේ මේක ඕනේ. නමුත් මන්දන්දි විදිහට පෙන්ලා දෙලා තියෙන හතර විදිහ. පා මහා තීසාදු සංසිකෝ අර්පණ සමාධියත් ඇති කියලා. එතකොට ධ්‍යානනේ. ඒ කියන්නේ සුද්ධ විපස්සනා. අපේ ලෝක සාන්ති දෙවෙනි ධ්‍යානෙ ගත්තා. ඒක බික්ක බෝධි වම අගය කරලා තිබුණා සත්‍ය විසුද්ධි කමෙන් දෙවෙනි ධ්‍යාන. එතන ප්‍රීතිය තියෙන හොඳටම හිතේ. ඉත හොඳ ජවයක් තියෙනවා සුඛේ එකඟතා නේ සුඛේ එකඟතා රිදිදි මතර බලයි. එතකොට බුදුහාමුදුර හතරවෙනි ධ්‍යාන. ඒ වුණාට බුදුචාන්සේ ශිල්පිකන ගත්ත ආලාරකාරා මුත්‍ර කරාම් පුත්‍ර හතරවෙනි ධ්‍යානේ අටවෙනි ධ්‍යාන. එදිනමතර බුදුචාන්සේ කිව්වා ඔක්කොම හොඳයි. ඒ කියන්නේ අපිට මේ තැනට යන්න පුළුවන් පාරේ මෙතෙන් ගිල්ලත් යන්න පුළුවන් මෙතන උතුලම් මෙතන උතුලම් මෙතන එක්සිට් 17ක් තියෙනවා. මහා සිතාරසන් නැත් කියලා තියෙන්නේ මේ උපචාර
ඔබ මං කියුවේ මොකක්ද කියලා? අත්පනාදී. උපචාර සමාධිය. ඒක ඔප්පු කරන්න උන්වහන්සේ ගොඩාක් උත්සාහ කරා හොඳ වෙලාවට බුද්ධ ගෝසාචාර්ය වහන්සේ ලියලා තිනවා. තව උපචාර අට සමාපatti කියලා උපචාර සමාධිය පටන් ගන්න අට සමාපatti දක්ව ඕනෙ බලනකින් අපමට සිග්නල් දාලා ලකුණ බලන්න පුළුවන්. බොල්ල කරද්ද ලකුණ දැල්ලා ලකුණ කපන එක නෙවෙයි. ට්‍රැෆික් කල්ලනු. අපි දක්න දාගෙන ගිහලා ට්‍රැෆික් කරේට යනවා අපි ට්‍රැෆික් කලවනවා. කොහොමද වයිස් ප්‍රශ්න තියෙන ඔබට වයිස්. වයිස් රබලයා මිදුර හරියනවා. අරුටත් ඒක තියෙනවා. ඒකයි. ඒකයි තමයි ප්‍රශ්න අනේ ලොක්කෝ ඉර වෙලා ඉන්න ලොක්කට රට උත්තර දෙන්න. උන්ට ප්‍රශ්න ඇහෙලා බෑ. මොකද එක එක තැන් වලට උන් කොටු වෙලා. අපි තාම පොඩි උන් වගේ ඉන්න නිසා අපි තාම කතා කරමු. අරගොල්ල බොහොම දිනුයි. අwidetilde අපි යනවා සමාප්ත කරන්න. එහෙනම් අපි එක්තවතා ජාති ගාත රජයනා කරලා අපි සතිය වරේ නෝ.